අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන බොහොම සුවිචු මාතෘකාවක් ගැන දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් කරන්න පුළුවන් තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ හැම දෙයක් කරන්න බෑ කියලා. අනිවින කොඩිවින ජීවමාන පුද්ගලයෙක් වෙනුවෙන් අනිවින කොඩිවින කළ හැකිද? ඔන්න ඔය කාරණාව තමයි අද දවසේදී තුවෙන් ඉන්නේ. කෙනෙක්ද මත විවිධාකාර වූ පුද්ගලයන් විසින් දරනවා. විවිධාකාර වූ සංගම් විසින් දරනවා විවිධාකාර වූ අදහස් මතිමතාන්තර තියෙනවා. මේ හැම දෙයකටම අද දවසේදී අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉඩහසර වෙන් කරලා දෙන්න නොපෙනෙන මානය තුල. ඒ හින්දා අද දවසේදී අපි බලමු අද දවසේ අපිත් එක්කලා මේ කතා බහට එකතු වෙන්න පාර්ශ්වයන් කවුරුන්ද යන වග ප්‍රථමයෙන්ම මම හඳුන්වලා දෙන්නම්. මාලඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති දර්ශනපති රාජකීය පඬිත කතිකාචාර්ය පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ බොහොම නමස්කාර පූර්වකව පිළිගන්නවා. තිරුවන් සරණයි. ඒ වගේම ගාල කරාපිටියේ ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහත්මයා ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඒත් එක්කලම අපිත් එක්කලා මේ මොහොතේ රැඳෙනවා ගුප්ත විද්‍යාව පිළිබඳ රාජ්‍ය සම්මානලාභී විශ්වවිද්‍යාල බාහිර දේශක ශාස්ත්‍රපති මීපේ ගණිතගේ චන්ද්‍රභාරති මහත්මයා. අයිබෝවන්. ඒත් එක්කලම ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමේ සභාපති එස් රණතුංග මහත්මයාත් අපිත් එක්කලා එකතු වෙනවා. අයිබෝවන් ඔබතුමාට. එහෙමනම් අද මාතෘකාව අපි ආරම්භ කරනවා ජීවමාන පුද්ගලයෙක් සඳහා නැත්නම් ජීවමාන පුද්ගලයෙක් වෙනුවෙන් අනවින කොඩිවින කළ හැකිද? අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙන්ම පටන් ගමු. සවන් දෙන සෑම දිනාටම මේ පින්බර උදෑසන පුණ්‍යවන්ත පොහොය දවසේ උතුම් බුද්ධාදී රත්නත්‍රය අනුභවෙන් හැම දිනාටම කිසිම කොඩිවිනයක් අමවිනයක් වන්දනයක් නොවි සිතක් සාන්තියක් යහපතක්ම වේවා කියලා අපි උදේ පාන්දරම පින්සිතින් ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. සමීර මහත්මිය වැඩසටහනට වචන දෙක තුනක් කිව්වත් ඒ වචන දෙක තුල තුන හතර තුල තා වටිනා දෙයක් ගැබ්බුණා කියලා මාතෘකාවටත් හොඳ ප්‍රවේශයක් කියලා මට හිතෙනවා. සමීර මහත්මිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දවසක් උන්වහන්සේ චාරිකාවක් වඩින විට දැක්කා එක පළාතක ලස්සනට ගස් හැදිලා තිබුණා වෙන පළාතට වලට වඩා හොඳයි. ඒ ගස්වල සුවිශේෂී භාවයක් තිබුණා. ඒ ගස්වල කොළ බොහොම සරුසාරයි. අතු බොහොම ශක්තිමත්. මුදුන් මුලත් හොඳට සහ අවශේෂ මුල් හොඳට පොළවට බැසගෙන මේ ගහ හොඳට දරාගෙන ඉන්න බව තේරුණා. ඒ වගේම මේ ගහේ හොඳට පළ පෙරිලා තිබුණා සහ හොඳ අරටුවක් තිබිච්ච ගහක් බව උන්වහන්සේ වටහා ගත්තා. ස්වාමින් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි මට පෙනෙනවා වගේම ඔබලාට නොපෙනෙන්න හේතුවක් නැහැ. ඔබලා දකිනවාද අපි කලින් දැක්ක වනාන්තරයේ ගස්කොළන් වලට වඩා මේ අපි හමුවෙහි තියෙන යෝධ සද්දන්ත සාර බාර මහා වෘක්ෂය ඊටාම සස්ත්‍රීක වටින ගහක් බව. ස්වාමින් වහන්සේලා කීවා එහෙමයි බුදුරජාණන් වහන්සේ. අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ජීවිත ගත කරන අපට පුළුවන් නම් ඒ වගේ සද්දම්ත සාර බාර මල් පිපුණු අතු හැදුණු හොඳ මුදුන් මුලක් සහිත දට ඔරොත්තු දෙන ගහක් වෙන්න ගහක් වගේ වෙන්න එලෙස ජීවිතේ ගොඩනගා ගන්න එක හරීම වටිනවා කියලා උන්වහන්සේ පැහැදිලි කරා. ඊළඟට සමීර මහත්මයා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙම හොඳයි කියලා නිකන් හිටියේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? බුදුන් වැඩි අද වගේ දවසක ධරණී තලයට මේ හෙළදිවනට බුදුරජාණන් වහන්සේ දෙවන වතාවට බක්පුර පසළොස්සක් පොහේ දවසක වැඩම කළා තිරන නාගදීපේට. ඒ නිසා එවන් දවසක මෙවන් සූත්‍රයකින්ම මේ වැඩසටහනට ප්‍රවේශවන්ට ලැබීම හරි වටිනවා. උන්වහන්සේ පැහැදිලි කළා යම්කිසි කෙනෙකුට පුළුවන් නම් සද්ධා සීල සුත චාග පඤ්ඤා කියන මෙන්න මේ වටිනා ගුණාංග තමන්ගේ සිත තුළ බලවත් කරගන්න එයා හරියට හොඳට කොල්ලපිරුණු සරුසාර කොල්ලපිරුණු ගහ වගේ. ඒ වගේම හොඳට අතුපතුර විහිදී ගිය ගහ වගේ. හොඳට මුල් බැසගත් ගහක් වගේ. හොඳට පළපිරුණු ගහක් වගේ
හොඳට අරටුවෙන් යුක්ත ගහක් වගේ අරටුව නැති හර සුන් ගස් මැද සද්දන්ත ගහක් වෙන්න නම් මේ පුර පොහේ දවසේ උන්වහන්සේ අනුශාසනා කරනවා සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන මෙන්න මේ කරුණ වලින් සන්නද්ධ වෙන්න කොඩ්ඩිමින්න අනමින්න බන්දන හදිහූණියන් වැල්පෙන්නුන් ගිරිපෙන්නුන් ඉරිපෙන්නු සෝහන්වලු භූමිපාලු විතරක් නෙමෙයි ඕ නෑම මේ විශ්වයේ අදෘශ්‍යමාන ශක්ති මඩලන්න උනත් මේ භයානක ඝෝර සසර ජය ගන්න උනත් ඒක හේතු වෙන බව උන්වහන්සේ පැහැදිලි කරනවා සමීර මහත්මයා මේ මාත්‍රිකාව ගැන කතා කරනකොට අපි මෙතෙක් කතා කරගෙන ආව යක්ෂ භූත ප්‍රේත අමනුෂ්‍යය අතහැරලා මේ මාත්‍රිකාවට යන්න බෑ කොඩිවින කරන අය මා දන්න විදිහට ශාස්ත්‍රීයවම යම් අධ්‍යනයක් කරලා තියෙනවා අපි ධර්මානුකූල කතා බහකයි නිරත වන්නේ බොහෝ විට මේ අමනුෂ්‍යය බන්දනවා මේ අමනුෂ්‍යු නැහැ කියලා කිව්වොත් කොඩි වුණත් නැහැ කියන එක ඉබේම කියවිලා ඉවරයි ජාතක කට්ට කතාවේ මජ්ජිමනික අට්ට කතාවේ අපන්නක ජාතක විස්තරය තේලපත්ත ජාතක විස්තර වගේ තැන්වලදී මේ අමනුෂ්‍යු කොයි වගේද කොඩි විනවලට බැඳ ගන්න අමනුෂ්‍යු කොයි වගේද මේ අමනුෂ්‍ය ගති ලක්ෂණ මොනවද කියලා උන්වහන්සේ තා පැහැදිලිවම මේ දේශනා තුළ යම් යම් දේශනා කරලා තියෙනවා එහෙත් උන්වහන්සේ කොඩි වින ගැන දේශනා කරන්නේ නැහැ හැබැයි අපේ සිතෙහි රාගය වැඩි වුණා නම් ද්වේෂය වැඩි වුණා නම් මෝහය වැඩි වුණා නම් ආගමින් දහමින් දර්ශනෙන් අපි පලා ගියා නම් ඒකම තමයි හොඳම කොඩි විනය සමහර වාද විවාද දරන අයට කිසිම දර්ශනයක් නැහැ ආගමක් නැහැ ආගමික ශාස්ත්‍රවරයෙක් නැහැ පිරිත පිළිගන්නේ නැහැ බුදුහාඳුරු පිළිගන්නේ නැහැ කර්මී පිළිගන්නේ නැහැ මෙලව එලව පරලව අම්මා තාත්තා ඕපපාතික සත්‍යය පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ තනිකරම මිත්‍යා දෘෂ්ටිය. එවැනි තත්ත්වයක් තියෙනවා නම් හරිම භයානකයි. අමනුෂ්‍යයන් සම්බන්ධව ලක්ෂණ ටිකක් කියලා අපි මූලික ප්‍රවේශයේ සමාප්ත කරනවා. න ඡායා අමනුෂ්‍යයයට සමීර මහත්මයා මේ සිවනල්ලක් නැහැ. ඔන්න ඔබේ ඉදිරියේ පෙනී සිටියත් මෙයා අමනුෂ්‍යෙක්ද යකෙක්ද භූතෙක්ද ප්‍රේතෙක්ද කියලා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එයාට ඡායාවක් නැහැ. න නෙත්ත චලන. ඒ කියන්නේ ඇස්පිල්ලම් ගහන්නේ අමනුෂ්‍යය. සමහර අය සමීර මහත්තයා මේ සමහර නෝන්ලා හැම මහත්තයා ගෙදරට ආවත් හවසට බලන ඇස්පිල්ලම් ගහනවද කියලා. ඇස්පිල්ලම් ගහනෝ නම් හරි. ගහන්න නැත්තම් ප්‍රශ්නයක්. නෙත්ත චලන. මේ සඳහන් වෙන අටුවාවේ. නීලෝධරෝ. ඒ වගේම මහා යෝධ නිල් පාට කුසක්. ඒ කියන්නේ තද කළු තමයි මේ නිල් වගේ පේන්නේ. අමනුෂ්‍ය ගති ලක්ෂණ. පණ්ඩර මුකෝ ඒ කියලයි මුහුණ සුදුයි දැන් අපි වුණත් අමනුෂ්‍යගේ චිත්‍රයක් ළමයෙක් කියන්දා ලොකු කළු ශරීරයක් සහ සුදුවට මුහුණ ගල්නවනේ මේ අටුවා විස්තරා තියෙන මේ වචන සුරත් හත් පාදෝ මේ අල්ලගත්තොත් එහෙම රතු පාටයි යටිපතුල ගත්තොත් රතු පාටයි තොල් ගත්තොත් රතු පාටයි අද අපේ සමහර අය රතු පාට නැති නිසා රතු පාට ගානවා ඒ කියන්නේ මනුෂ්‍ය භාවයෙන් ඒ පැත්තට යනවා වගේ පේනවා ඊළඟට බීභච්ච දස්සනෝ අන්තිම වචනේ කියන බොහොම භයානක දර්ශනකින් යුක්තයි. ඒ එවැනි නිසා මෙවැනි කරුණු කාරණා නිසා පැහැදිලිව අමනුෂ්‍ය ලෝකයක් තියෙනවා. ඒ අමනුෂ්‍ය ලෝකේ යම් යම් ශක්ති භාවිතා කරමින් නරකට භාවිතා කරමින් යම් යම් මිනිසුන්ට හානි කරන්න උත්සාහ කරන අය ඉන්නවා. හැබැයි ඔය උත්සාහ කරන හැමෝටම කොඩි වින කරන්නත් බෑ. ඒකවත් හරියට දන්නේ නැහැ. ඒ නිසා අපේ දහමේ දර්ශනය ගන්නන්නේ කොඩි වින කරන්න නොව දුකටපත් සත්‍ය සූපත් කරන්නයි. ඒ සඳහා බුද්ධ ආශිර්වාදයෙන් තොරව ගමනක් යන්න ඕනේ. ඒ නිසාම තමයි මේ දුකටපත් වෙච්ච සත්වයා වෙනුවෙන්ම තමයි මේ නොපෙනෙන මානය ගැන අපි බොහොම හරබර විදියට කතා බහ කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ අනෙවින කොඩි වින හින්දා සමහර කෙනෙක් ඔබ වෙන්නත් පුළුවන් සමහරලාට කරදරයට අගතියටපත් වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම මේ නොපෙනෙන මාන්‍යත් එක්ක එකතු වෙලා ඉන්න බව අපිට විශ්වාසයි. අපි පෙන්වන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ අනෙවින කොඩි වින පිළිබඳව විවිධාකාර වූ ඡායාරූප ගණනාවක් සහ වීඩියෝ දර්ශන ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි හාමුදුරුවෝ දේශනා කර ආගමික මතය වෛද්‍ය විද්‍යාත්මක මතය කොහොමද? ජීවමාන පුද්ගලයෙකුට අනෙවින කොඩි වින කළ හැකිද? රුමි රූබන් මහත්තයෝ. ඔව් අවසරයි හාමුදුරනේ. ඇත්තෙන්ම අනෙවින කොඩි වින ගැන කතා කරනකොට මේවා ශ්‍රී ලංකාවට පමණක් සීමා වුණු දේවල් නෙමෙයි ලෝකේ සෑම රටකම
බටේ රටක් වෙන්න පුළුවන් පෙරදිග රටවල්වල ඈත අතීතයේ සිටම මේ අණවින කොඩිවින ගැන කතා කරලා තියෙනවා. ඒතර අණවින කොඩිවින ගත්තොත් ඇත්තටම ඒක තව යම්කිසි පුද්ගලයක හෝ පුද්ගල කාණ්ඩයක් විසින් තවත් කෙනෙකුට දුරස්ත විදියට යම්කිසි හානියක් කරන්න මරණය හෝ වෙනත් හානියක් කරන්න උපයෝගී කරගන්න දේවල් තමයි හොඳ පැත්තට වඩා නරක පැත්තට ප්‍රයෝග කරගන්න දේවල් තමයි අණවින කොඩිවින වශයෙන් අපි හඳුන්වන්නේ. ඒතර ලෝකේ රටවල් ගත්තහම මේවා ඇත්තටම වයිට් මැජික් බ්ලැක් මැජික් කියලා මේ විශ්වකර්ම දේවල් බෙදනවා. ඒ වගේ මේවා අයත් වෙන්නේ බ්ලැක් මැජික් කියන අංශයට. ඒ කියන්නේ මේවා මේ පිළිබඳව විවිධ රටවල් වල විවිධ අය අපි කියනවා මේ යක් දෙස්සන් බටහිර රටවල් හිටපු ඒ වගේම ඒ අය විවිධ දේවල් උපයෝග කරගෙන තියෙනවා පෙරදිග රටවල් වල උපයෝග කරගන්න දේවල් වගේම ලෝකෙට පොදු දේවලුත් තිබෙනවා. මිනි අලු එතකොට මිනි ඔලු නූල් වර්ග විවිධ ඇට වර්ග ඒ වගේම විවිධ අද්භූත දේවල් මතු කරන දේවල් තමයි මේවට ප්‍රයෝග කරගන්නේ. මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසු දේවල් සමහරලාවට මේ මරණයත් සමග සම්බන්ධ දේවල්. මොකද මිනිස්සු විශ්වාස කරනවා මරණයෙන් පස්සේ මිනිස්සු ආපහු අජී අදෘශ්‍යමාන බලවේග වශයෙන් ජීවත් වෙන බව, මරණයෙන් පස්සේ භූතයෝ යක්ෂයන් සිටින බව මිනිස්සු විශ්වාසය තිබෙනවා. මේ විශ්වාසය මත පදනම් වෙලා තමයි ගොඩක් වෙලාවට මේ දේවල් ලෝකේ පුරාම පැතිරලා තියෙන්නේ. මොකද මෙහෙම මේ මරණය හා විශ්වාස අදෘශ්‍යමාන දේවල් භූතයෝ යක්ෂයෝ මරණය ගැන විශ්වාස කරලා මේ වගේ අණවින කොඩිවින කරන්නේ. ඒ බැලුවාම ඇත්තටම මේ අණවින කොඩිවින හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ බය. මිනිස්සු බය කියන සාධකය තමයි මේ ෆියර් ෆැක්ටර් කියන එක තමයි ලෝකේ හැම තැනම මේ දේවල් වලින් කරන්නේ. ඉතින් මේක අපිට බැලුවොත් එහෙම මේ බය කියන සාධකය උපයෝගී කරගෙන මේවා හැමෝටම මේ අණවින කොඩිවින කරන්නත් බෑ. මේවා විශ්වාස කරන පුද්ගලයන්ට, මේවට බය වෙන පුද්ගලයන්ට අපි දන්නවා අණවින කොඩිවින ගැන විශ්වාස නොකරන අය ඉන්නවා. ඒ වගේම මේ බ්ලැක් මැජික් ගැන කිසිම විශ්වාසයක් නැති අය ඉන්නවා. මේ විශ්වාසයක් නැති අයට නෙවෙයි මේවයින් බලපෑම වෙන්නේ, මේ විශ්වාස කරන අයට. මේ කුඩා කාලේ දෙමව්පියන්ගෙන් අහලා වෙන්න පුළුවන්, තමන් විශ්වාස කරන විශ්වාස පද්ධතියකින් ඉගෙනගෙන වෙන්න පුළුවන්, පොත්පතින් ඉගෙනගෙන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අහලා දැකලා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් මේ විශ්වාස පද්ධතිය ගොඩනැගිලා තියෙන පුද්ගලයන්ට මේ වගේ දේවල් වලින් තව කෙනෙක් බය කරොත් ඒ බය කිරීම තුළම යම්කිසි බලපෑමක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි දන්නවා සමහර වෙලාවට තව කෙනෙකුට කිව්වොත් එහෙම තව මාස 3කින් මැරෙන්න මම කොඩිවිනයක් කරනවා, අණවිනයක් කරනවා, මාස 3කින් ඔබ මිය යනවා. සමහර වෙලාවට මේ මාස 3ක් යනකොට අර ඒ තමන්ගේ ශාරීරිය අපි ඉස්සරහට විස්තර කරන්න පුළුවන් කොහොමද මේක වෙන්නේ කියලා. ශාරීරියේ තත්ත්වය වෙනස් වෙලා මාස 3ක් යනකොට ඔහු ආසන්න කාලයකදී මිය යාමක් වෙන්න පුළුවන්. නමුත් මේ යාමට ජීව විද්‍යාත්මක සාධක තියෙනවා, මනෝවිද්‍යාත්මක සාධක තියෙනවා. අදෘශ්‍යමාන බලවේගයක් ඇවිල්ලා ඒවා කරනවා නෙවෙයි. මොකද මේ අණවින කොඩිවින කරන්න බය ඇති කරාට පස්සේ ඒ බය නිසාම අර විශ්වාස කරන පුද්ගලයා තුල්ගේ ඇඟේ වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස ඇති වෙන්නේ මේ ව්‍යංගය කියන භාවිතාව තුළ. ව්‍යංගය කියන්නේ මොකක්ද? ව්‍යංගය කියන්නේ අපි යම්කිසි දෙයක් යම්කිසි පුද්ගලයෙක් කියන දෙයක් හෝ පුද්ගලිකව කණ්ඩායමක් කියන ප්‍රකාශ කරන දෙයක් අඟවන දෙයක් කිසිම තර්කානුකූලව හිතන්නේ නැතුව විශ්වාස කිරීමේ ක්‍රමවේදය තමයි ව්‍යංගය කියන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් මේ බයත් එක්ක එකතු කරලා මේ ව්‍යංගයෙන් යම්කිසි ප්‍රබල අදහසක් තව කෙනෙක්ගේ හිතට මේක විශ්වාස කරන පුද්ගලයාගේ හිතට දැම්මට පස්සේ ඒ පුද්ගලයාගේ ශරීර ශක්තිය වෙනස් වෙනවා. ඒ පුද්ගලයාගේ තියෙන ඉමුනිටි එක වෙනස් වෙනවා, ප්‍රතිශක්තිය වෙනස් වෙනවා. ওই කාරණා ওই විදිහටම කියන්නේ. හරියටම වෙලාව කීයද බලලා. දැන් මට උදේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න වෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් විශ්වාසය කියන්නේ දුර්වල වීමද? ඒ කියන්නේ කෙනෙක් කියනවා මෙන්න මම තා මාස 3කින් මැරෙන්න තමයි මේ කොඩි විනය කරලා තියෙන්නේ. තව කෙනෙක් කියන්න පුළුවන් මම ওই කරපු දේවල් තාම හොයාගන්න බෑ. හැබැයි ඔන්න බලන්න ප්‍රතිඵල ළඟ ළඟම එනවා. ඒ මානසික දුර්වල වීමක් පාදක වෙනව නේද එහෙම වෙන්න? විශ්වාසය කියන්නේ දුර්වලකමක්ද? ඒ විශ්වාසය මත මානසික ශක්තියේ දුර්වලතාවයක් එනවා. විශ්වාස කරන්නේ මේ මානසික ඇඟවුම. ඒ ව්‍යංගය විශ්වාස කරන්නේ, ඒ මැරෙනවා කියලා දෙන පණිවිඩය විශ්වාස කරන්නේ. ඒ පණිවිඩය මත පදනම් වෙලා තියෙන විශ්වාස පද්ධතිය මෙහෙම මර කොඩි වෙනවා තියෙනවා, මේ අදෘශ්‍යමාන බලවේග තියෙනවා, භූතයෝ ඉන්නවා, ඒගොල්ලන්ට අපිට විනාශ කරන්න පුළුවන්, මරා දාන්න පුළුවන් කියලා විශ්වාසයේ මත තමන්ගේ ආත්ම ශක්තිය වෙනස් වෙනවා. ඒ ආත්ම ශක්තිය වෙනස් වීම මත තමන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් අපේ ඇඩ්‍රිනෝ කෝටිකල් සිස්ටම් එක, ඇඩ්‍රිනින් කියන හෝමෝනය මගින් අපේ රුධිර සංසන්දනය, සංසරණය, රුධිර සැපවීම මේ හැම දෙයක්ම
වෙනස් කරනවා. ඒතර යම් කිසි පුද්ගලයෙක්ගේ හෘද රෝග තිබෙන පුද්ගලයෙකුට ඒ රුධිර හෝමෝන ශරීරයේ වෙනස් වීම මත ඒ ඇති වෙන බය සාධකයේ මත හදිසි හෘදාබාධයක් ඇති වෙන්න පුළුවන්. මොකද දවසෙන් දවස මාස 3කින් මැරෙනවා කියලා දැම්මහම අපි අර විශේෂ වැඩසටහනක් තියෙනකොට මේක තව සති 3යි සති 2යි එහෙම දවසෙන් දවස ලං කරනවානේ. ඒතර ඒ පුද්ගලයාට දැනෙනවා තව දවස් 59යි තියෙන්නේ තව 58යි තියෙන්නේ 57යි තියෙන්නේ මෙහෙම දවසින් දවස අර බය වැඩි වෙනවා සමගම මුළු ශරීරය වෙනස් වෙලා අධික බයක් ඇති වෙන අවස්ථාවකදී හෘද ස්පන්දනය නැවතිලා ජීවිතේ නැති වෙන්න පුළුවන් අපි දන්නවා අපි ඕනතරම් දේවල් අහලා තියෙනවා අධික සතුටකදී බයකදී ඇති වෙන මානසික කම්පනය නිසා මිනිස්සු මේ යනවා කියලා අපි කොඩි වේනා නැවෙන අපි පැත්තකට තිබ්බත් සමහර ලාවට අධික සතුටක් දැනෙච්ච වෙලාවක දුකක් දැනෙච්ච වෙලාවට බිය වෙනවා කියලා. ඒ වගේ බිය වුණු වෙලාවටත් මේ බිය වැඩි වෙලා ශාරීරික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේ මේ යන අවස්ථා ලෝකේ ඕනතරම් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපි දන්නවා වූඩු ඩෙත් කියලා අහලා තියෙනවා ඇති මං හිතන්නේ. ඒ යම්කිසි හදපු මිනිස් රූපයකට සමානව හදපු බොනික් එක් වගේ දෙයක්. ඒ දෙයට මතුරනවා ඒ දෙයට කරන හානි අර අනිත් පුද්ගලයාට දැනෙනවා කියන විශ්වාසය. ඉතින් අර මේ අපි ඒ සාපේ කරපු පුද්ගලයා මේ තත්ත්වය දන්නවනම් ඒ පණිවිඩය ගිහිල්ලා තියෙනවනම් ඒ පුද්ගලයාටත් නොදැනීම ඔහු අඩ අභාවයට පත් වෙනවා. ඉතින් මේක තව තවත් වර්ධනය කරන දේවල් වෙනවනේ සමීර. මොකද මේ දේ තත්ත්වය දැනගත්තහම මෙයා දුකින් ඉන්නකොට පෞලියයත් කියනවා. දැන් මෙන්න මෙයා මේ සාපේ වැදිලා තියෙන්නේ. මෙයා දුකින් ඉන්නේ. එතකොට මේ හැමෝම එකට එකතු වෙනවා. මොකද අම්මා තාත්තා වෙන්න පුළුවන්, පෞලියය වෙන්න පුළුවන්. හැමෝම දිහා බලන්නේ මේ සාපේ වැදුනේ කෙනා. මෙයා තව දවස් කීපයක් ජීවත් වෙන්නේ. මේ සති කීපයක් ජීවත් වෙන්නේ. ඒ එතකොට හැබැයි හැමෝගෙම මානසික දුර්වලතාවක් තියෙනවනේ. මුළු හැමෝම මේකට කන්ට්‍රිබියුට් කරන හැමෝම සම්බන්ධම් වෙනවා. එතකොට මේ වෙලාවට එන වෙනත් සමහරලාවට ශාන්ති කර්මයක් කරන ඉන්න පුද්ගලයාත් මේක කරන්න පුළුවන්. මොකද ඒ අය සමහරලාවට අපිට අවශ්‍ය වෙනවා තව මාස දෙකයි ජීවත් වෙන්නේ මේ කරපු කොඩි විනේ අයින් කරේ නැත්නම් මේ වගේ ලෙඩක් හැදෙන්න පුළුවන්. මේ කොඩි විනේ අයින් කරේ නැත්නම් ඇවිද ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ පණිවිඩ තව තවත් දෙන දීම මගේ මේ තත්ත්වය තවත් වර්ධනය වෙනවා. මොහොතක් දෙන්න. අපි හිතමු මෙහෙම. දැන් කොඩි වින අණ වින මුකුත් කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව මනෝවෛද්‍යවරයෙක් අපි හිතමු වෛද්‍යවර ස්වරූපයෙන් හෝ වෙස්වලා ගැනීමකින් හෝ කියනවා මාස 3කින් කරලා තියෙන්නේ මුළු පවුලම නැති වෙලා යන. එහෙම කරලා මානසික බිඳ වැටුවොත් ওই දෙයම වෙන්නේ නැද්ද? ඒ දෙයම වෙන්න පුළුවන්. මම උදාහරණයක් කිව්වොත් එම් සමහරලාට අපේ වෛද්‍යවරු අතින සමහරලාට කියවෙන්න පුළුවන් මේ රෝගය නිසා තව මාස 3යි ජීවත් වෙන්න කියලා. සමහරලාට ඇඟේ තියෙන වෙන රෝගයක් වෙන්න පුළුවන් සුව කරන්න නැහැ කියයි සිතන පිළිකාවක් වගේ. ඉතින් අපි එතකොට එහෙම මාස 3යි ජීවත් වෙන්න කියලා කියන කීම වෛද්‍ය විද්‍යාත්මක සුසුසු දෙයක් නෙමෙයි. නමුත් සමහරවිට අපි හිතමු අනුමාන කරමු එහෙම කිව්වා කියලා. එහෙම කිව්වොත් එහෙම ඒ කියන වචනේ පවා බලපාන්න පුළුවන් මාස 3ක් ඇතුළත ඒ පුද්ගලයා අඩපණ වෙලා මේ යන්නේ. මේ යන්නේ එක පැත්තකින් බලපාන්නේ අර ශාරීරියේ ඇති වෙන වෙනස්කම්. අනිත් පැත්තෙන් ඇති වෙන්නේ ඒ පුද්ගලයාගේ මනසෙම ඇති වෙන වෙනස්කම්. මොකද ඒ පුද්ගලයා ඊට පස්සේ බෙහෙත් ගැනීම අතාරිනවා. අනිත් පැත්තක සම කතා කිරීම අතාරිනවා. මානසික වැටෙනවා. කන්නේ බොන්නේ නැහැ හරියට. පෝෂජනක දේවල් ගන්නේ නැහැ. ආහා වතුර හරියට බොන්නේ නැහැ. මොකද මරණය වෙනුවෙන් සූදානම් වීමක් වෙන්නේ. අපි විභාගයක් වෙනුවෙන් මාස 3කින් විභාගයක් තියනවා කියලා ඒ විභාගයට පාඩම් කරනවා මහන්සි වෙනවා වගේ මාස 3කින් මැරෙනවා කියලා කිව්වොත් අපි නොහිතාම අපි යට හිතෙන්න ඒ මරණය වෙනුවෙන් සූදානම් වෙනවා. අපි මරණය වෙනුවෙන් පාරට යනවා. පාරට ගිහිල්ලා අපි අන්තිමේදී මරණය තමයි තෝරගන්නේ. මොකද අපි මරණය කියවට මේක අමුතු දෙයක් නෙවෙයිනේ. අපි ජීවිතේ මරණය සඳහා තමයි යන්නේ. මරණය කියන්නේ එක අවස්ථාවක දෙයක් නෙවෙයි. මරණය කියන්නේ විනාඩියෙන් විනාඩියට අපි මරණය කරා යන්නේ. අපි මරණය අපේ ඇඟේ ලියවිලා තියෙනවා. බෞද්ධ බුද්ධාමානෝ බැලුවත් විද්‍යාත්මක බැලුවත් ඒක නියත දෙයක්. ඉතින් ඒ නියත දෙය වෙනුවෙන් සූදානම් වෙනකොට ශරීරයත් ඒ තත්ත්වයට යනවා කියලා වෛද්‍ය විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. එහෙමයි ඒ අදහස ඉදිරිපත්. ඔව් මේ තත්ත්වය විග්‍රහ කරන්න පුළුවන් එක අදහසක් තමයි අපි ඉදිරියට අනිත් අදහසත් කතා කරන්න පුළුවන්. ඔබතුමාගේ අදහස. දැන් වෛද්‍යතුමා කිව්වා දැන් අණවින කොඩි වින වලට මෙන්න මේ දේවල් උපයෝග කරගන්න මිනිඔලු පාවිච්චි කරන විවිධ දේවල් උපයෝග කරගන්නවා කියලා ඉස්සෙල්ලා කිව්වනේ. බරු ටික තියෙනවා මෙතන. එතකොට මේ 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 මේව ගැනත් අපි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේව ගෙනාපු කෙනා චන්ද්‍රභාරති මහත්තයනේ. ඔබතුමාගේ අදහසත් කියන්න. අවසරයි අපේ හදන්නේ. මේ මන් දුගුර උඩානේ. මේ මන්ත්‍ර විද්‍යාවේදී තියෙනවා මේක කොටස් වශයෙන් කීපයකට බෙදෙන. විද්වේෂණ කර්ම, උච්චාටන කර්ම, මාරණ කර්ම, ශාන්ති කර්ම කියලා ආකර්ෂණ කර්ම, වශී කර්ම කියන කොටස් කීපයකට බෙදලා ආචාර්යවරු උගන්වන්නේ. මේකෙන් මේක වැටෙන්නේ මරණ කර්ම කියන එකටත් උච්චාටන කර්ම කියන එක ඔක්කොම එකට යන්නේ. මන්ද
අනෙවින කොඩිවින කියලා කිව්වහම අපි දැන් කොඩිවිනකට කොඩිවින කියන්නේ එක වර්ගයක් පමණයි වැල්පැන්නුම් ඉරිපැන්නුම් රූපකටකසුම් භූමිපාලු ප්‍රේතපාර මලියක්ස බාර අනෙවින කොඩිවින ඔහොමම ඔය ඔය ශේත්‍රයේ තව 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 ඇතට ඇතට යනවා උතෙන්දී ඒ කරන ආකාරය වෙනස් මේ මෙතන තියෙන ඒ ඇතම් ඇතම් බඩු තියෙනවා මම මේ මේ හැබැයි එකක් කියනවා මත්තුමා මේ ප්‍රදර්ශන භාණ්ඩ නම් නොවේ මේවා ඒ වුණාට එකක් අතට ගන්න හා හොඳා මම මේක ඉස්සෙල්ලා ගන්නවා ඒ ඉවැනි කර්මයක් කිරීමේදී ඒකට අවශ්‍ය උපකරණ ඒකට අවශ්‍ය මන්ත්‍රත් ඒකට ඒක කරන්න සුසු ස්ථානත් නියම කරලා තියෙනවා මේ මම පුස්කොල් පොත්වලින් මට කොබුස්සන් එන්න බෑ මං ගාතන එකක් දෙකක් ගෙනා මේ පොත්වල සඳහන් වෙනවා කෙනෙක් මරා දාන හැටි ඒ අක්ෂර වලින් ලියපු මම අරලා පෙන්නන්නම් තපොඩ්ඩින් අපිට වෙලාවක් හම්බෙන්න තව ඉතින් කෙනෙක් මරා දාන හැටි කොහොමද ඈ මැරෙන්නේ කොහොමද මේ රෝග වෙන්නේ කොයි කාලෙකදී මැරෙන්නේ ඒ ආකාරයෙන් මේ පුස්කොල් පොතේ මම හො අපේ පරම්පරා තුලින් පරිණි පූර්වාචාර්ය මේ ලියපු පුස්කොල් පොත් මේවා මං ගෙනා මට අවශ්‍ය මෙතෙන්දී ඔප්පු කරන්න අවශ්‍ය කීපයක් විතරයි ගෙනාවේ ඉතින් කොඩිවිනයක් වගේ දෙයක් කරනවා නම් භූමි පාලුවා මලයක්ෂේ භාරයක් කරනවා නම් අපි සෝම් භූමියකටම යන්න ඕන. පාලු තනකට යන්න, පාලු ගේකට යන්න ඕන. මේ ස්ථාන නියම කරලා තියෙනවා. ඉතින්දී ඇදුරා මම මෙතන කියන්නේ මම මේ මන්ත්‍ර දන්නා ආචාර්යවරයා මත් දෙනකන පළඳින්න ඕන උපකරණ නියම කරලා තියෙනවා. මෙන්න මේ වගේ අඳුමක් අඳින්න ඕන. මෙන්න මේ තියෙන්නේ ඒ මේකට කියන නාගධර්ම කියන ඔබතුමා දැකලා තියෙනවානේ. මේක තියෙන්නේ නාගධර්ණ මාලාවක් තියෙන්නේ අර ශාන්ති කර්මල වගේ රුද්‍රාස්තවයක් දාන්න බෑ ඒ වෙලාවට. ඒ වෙලාවට දාන්න මේ වගේ වලක් මේ නාගධර්ණ කියන ඇට වලින් හතුරු දෙයක්. මේකට දුර්වර්ණ වෙලා තියෙන මොකද දැන් මං අනිවින කොඩිවින කරන කෙනෙක් නොවේ. දැන් ඒක කලින් දිගහරහට කළාද? නොකරේ නෑ හඳුන්නේ. අපේ හඳුන්නේ නැත්නම් ඉතින් මේව ගැන කතා කරන්න අද්දකීමුත් නෑනේ නොකරේ නෑ. ඇයි වයස දැන් අවුරුදු 70ක් විතර වෙනවනේ. तुम्पट මේකට අපි කියන්නේ තුම්පට නූල් කියලා කියන්නේ. කළු පාටයි සුදු පාටයි රතු පාටයි මේකෙන් තමයි කටහඬ බදින්නේ. කටහඬ බදින්නේ සහ තවත් තුන්දොස් බදින්නේ. මේ වෙලෙ මේ පේනවාද ඔබතුමාට මේකේ මේ තියෙනවත් මේක අරන් බලන්න මොන වගේ එකක්ද කියලා තියෙන්නේ. අපිට ওই තමයි කටහඬ බදින්නේ හේපු. ඔකට කියනවා මේ දියුගුළු බද්දන හේප්පු කියලා කියන්නේ ඔය වගේ වලට. මේක අරින්න පුළුවන් නේ? පුළුවන් පුළුවන්. අරින්න ඔක බලන්න. මට මොකුත් වෙන්නේ නැහනේ. මොකක්ද අපේ වෙන්නේ? අර අපේ වෛද්‍යචාරතුමා කිව්වාගේ මානසිකවත් වැටෙන්න එපා මානසික වැඩ වෙලාලුත් තියෙනවා හොඳේ මේ කරින්නවන අනේ මෙන්න විස්තර කරන්න ඔබතුමා ඕක ඇතුළට තියෙනවා ගම්බිරි සැටුව සිද්ධිහිඟිරි ඇට හෝ දාලා මේ නූල් තුම්පට අරගෙන නවපටක් අරගෙන කයා කතා කරගෙන වෙලාවට කටහඬ හිර කරගන්නවා නූල් දාලා ඊට පස්සේ ඕකට දාලා මේක මෙන්න මේ විදිහටයි අල්ලන්නේ මේ ඔකියල් දෙන්න තේරිය හොඳ නැහැ. එන්නේ මේ විදිහට අල්ලාගෙන ඉන්නේ කටහඬ එනකොට. මේ පොඩ කැරලා තියෙනවා පේනවනේ ඔබතුමාට. මේ පැත්තට පේනවා. ආ. ඒ තියන්නේ ඇරලා. එයාගේ කටහඬ අල්ලා. ඇඟිල්ලකට ගත්තා වැහෙනවා. කටහඬ හිර වෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි ඒක උනාද නැද්ද කියලා දැනගන්න යට උගුර බැරන්ඩියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කටහඬ නැති වෙලා යනවා. කතා කරන්න බැරුව යනවා. ඔබතුමත් කතා කරන්න පටන් ගන්නේ පොඩ බැරන්ඩියක් අර. ඔව් ඒක නේ ස්වභාවික හේතුවක්. වෛද්‍යවරයෙක් ළඟ ඉන්න හැද බයත් නැහැ එහෙම ආවට. ඔව්. ඒ ඒවා ඊළඟට තියෙනවා රූප කටකසම් කියලා. රූප කටකසම් කියන්නේ මහත්තයෝ ඒ ඒ නියමිත මේ ඒ අවශ්‍ය කෙනාට එක්ක පන්නවල ගෙන්නලා නැත්නම් ඔහුගේ ඡායාව වැටෙන සල්සල නැත්නම් ඔහු ඇඳි වස්ත්‍රයක කොටස පාවිච්චි කරපු ලේන්ස් වෙන්න පුළුවන්. ගෙනල්ලි ඉවර වෙලා මේකට අඳලා මම පෙන්වන්නම් රූපේ. පෙන්වල්ලි ඉවරලා පස්ලෝ කටු හෝ පස්පැඟිරි කටු හෝ ගහනවා. මේ තියෙන මහත්තයා මේක කලින් මේක පාවිච්චි කරපුවා කියන රූපය අල්ලන්නේ නැතුනම වඩා කැමති ඔබතුමා. රූපය අල්ලන්නේ නැත්තා. මේ තීනේ ගහන කටු. මන්ද මේක පාවිච්චි කරපේකන්. කටු ටිකක් දෙන්නකෝ. එළියට ගන්න බෑ මහත්තයා ඒක. මම සිලෝ ටේප් කැලින් අලවලා තියෙන නැති වෙයි කියන බයට. ඔබතුමාට පේනවද ඕකේ?
දෙකම එකට ඔබතුමා කියන්නේ ඔබතුමාට පේනවාද මේකේ මේ කකුල් දෙක ගාවීම පුංචි හිල් දෙකක් තියෙනවා ඒ මීට කලින් කටු ගහපු එක පන්නවල කටු ගැහුවොත් එතනින් පහල පන්නේ නැති වෙලා යනවා මේක මානසිකද නැද්ද කියන එක මම ඒකට කතා කරන්න මම ඒකත් දෙවුණා කතා කරනවා මං අත්දැකීමෙන් දන්න දෙයක් එතනින් පහල පන්නේ නැති වෙලා යනවා ඒකින් ඉස්සලම අපහසු වෙන ක්‍රමයෙන් පන්නේ එතන ඊළඟට තියෙනවා මේ හොඳ මෙහෙම කරමු දැන් ඔය දැන් ඔය ඔය ඔක්කොම උපකරණ ගන්න ටික ගන්න අපිට කතා කරන්න පුළුවන් ඔය ඔක්කොගෙම කරන්නේ හොදක් නෙවෙයි නරකක් නේ නරකක් නරකක් නරක කිසි තැනක හොදක් නෙවෙයි ඔව් එතකොට දැන් මේ මේ වෛද්‍යතුමා කිව්වා දැන් දැන් හිත දුර්වල නම් මානසිකව වැටිලා නම් වෙන දේ වෙනවම තමයි කවුරු හරි කොඩි විණයක් කරලා තිබ්බොත් මෙහෙම වෙනවම වෙනවම කියලා කියලා කිව්වොත් ඒ විශ්වාසය පදනම් කරගෙනම ඒ කරදරයට පත් වෙනවා ඔව් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ඒකට දෙන උත්තරය මොකක්ද එහෙම කරන්න පුළුවන්ද මිනිස්සුන්ට විතරද කරන්න පුළුවන් නෑ ගස්කොලන් වලට පුළුවන් සතා සර්පයාට කරන්න පුළුවන් සතා සර්පයාට කරන්න පුළුවන් ගස්කොලන් වලට කරන්න පුළුවන් මම කෙහෙල් කෙහෙල් වත්තකට තියනවා ගුරුකමක් ඒක හොඳ දෙයක් කියන්න ඒ කියන දේ පුංචි මුට්ටියක දාලා වැල්ලුවොත් මතුරුලා මුළු වත්තම වද බහිනවා මුළු වත්තම කෙහෙල් ගහට මානසිකද කෙහෙල් ගහට මානසිකද නෑ එහෙම නැත්නම් ඇතැම් පක්ෂීන් වඳුරොමයි ඔය ඇවිදලා පළවැල කාලා ගඩා ගෙඩි කො මනසල යනකොට උන්ට කරන්න ගුරුකම් තියෙනවා කොරොත් වඳුරෙක් වත්තට ඉන්නේ අවදාවත් ඒවත් වඳුරට මානසිකද ණය ගෙදට ආවම වැලිටම් මතුරලා ඉස්සම් ණය ආයෙ එන්නේ නැණයි ණයටත් මානසිකද මේවා නියම උත්තර නෙමෙයි තමන්ට උත්තර නැති නිසා සොයා ගිය උත්තර මහත්වෝ තියෙනවා සොයා ගිය උත්තර තියෙනවා නියම උත්තරේ තියෙනවා ඉංග්‍රීසි ක්‍රමයට අධිරාජ්‍යවාදීන්ගේ සමාජයේ වචන පාවිච්චි කරලා මම වැඩි වචන පාවිච්චි කරලා කියන්නේ නැහැ අධ්‍යාපන ඉංග්‍රීසි අධ්‍යාපනයේ ලක් ඇත්තෝ මේ සිංහලයින්ට අයිති දේශීය වෛද්‍ය විද්‍යාව සිංහලට අයිති බුද්ධ ආගම ඊළඟ සිංහලයින්ට අයිති මේ මන්ත්‍ර ගුරුකම් බොහෝම හැල්ුවට සලකන්නේ එහෙම කට්ටියක් ඉන්නවා මම මේ වෛද්‍ය අපතුමාට කෙලිම කියන්නේ නැහැ ඔය කතාව නා හොඳේ එහෙම කට්ටියක් ඉන්න. ඒගොල්ලෝ තමයි අපේ දේ හැලු කරලා කතා කරන්නේ. අපේ දේ බොරුයි කියලා පුළුවන් තරම් නිෂ්පල තර්ක ඉදිරිපත් කරන්නේ. එහෙම දේවල් කොච්චරක් තියෙනවා. ඒ කියලා සත්‍ය යටපත් කරන්න බෑ මාත්. මම හොඳ බෞද්ධයෙක් හැටියට මම බෞද්ධහකම තදින් විශ්වාස කරනවා. ඉතාල තදින් පුනරුත්පත්තිය අපි මැරෙන බවත් අපි ඉපදෙන බව මම හොඳින් විශ්වාස කරනවා. ඒ කියන්නේ සැකයක් මට නෑ. නමුත් බුද්ධහකම විශ්වාස නොකරන කට්ටියත් මේ රටේ ඉන්නවා. නේ මම කතෝලික ආගම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒක තදින් විශ්වාස කරන ඇත්තෝ ඉන්නවා. ඒකල මට ඒකට ගරහන්න, ඒකට අපහාස කරන්න අයිතියක් නැහැ. මම මුස්ලිම් ආගම විශ්වාස කරන්නේ නැහැ. අල්ලාහ් දෙවියන් මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මට ගරහන්න අයිතියක් නැහැ. මම ඒක නැහැ කියන්නේ නැහැ. මම ඒකන කරබාගෙන ඉකයි. තියෙන්නේ නැත්තයි ඉතින් මේක කෝටි ගානක ජනතාවේක අදහන හේතුවන්නේ නැහැ. ඒක ඔබතුමාගේ අදහස වෙනවනේ. එතකොට අපිට අපිට මගේ තරම් නෙමෙයි මගේ කණ්ඩායම මගේ ගුරුකුලයේ මේවා ඉදිරිපත් කරපු ඇත්තක් අදහසක් ඕකම තමයි. හරි. එතකොට ගුප්ත විද්‍යාත්මක මතය තමයි මේ විදිහට අපිට ඉදිරිපත් කරේ. අපිට තවත් මතයක් තියෙනවා මේ ප්‍රථමයෙන්ම මේ විමසලා බලන්න ඊට කලින් අපි හරියටම දැන් වෙලාව කීයද බලලා ඉමු. දැන් අපි නොපෙනෙන මානේ දේවල් අපි කතා කරමින් ඉන්නේ. බෞද්ධ මතය විමසුවා. එතකොට වෛද්‍ය විද්‍යාත්මක මතය විමසුවා. මේ පැත්තෙන් චන්ද්‍රභාරති මහත්තයාගෙන් ගුප්ත ශාස්ත්‍ර විද්‍යානුකූල මතය විමසුවා. හේතුවාදීන්ගේ මතයත් පොඩ්ඩක් විමසන එක වැදගත් වෙනවා. මොකද මේ වගේ කාරණාවකදී හේතුවාදීන්ගේ සංගමය බොහොම වෙනස්ම මතවාදයක තමයි අතීතයේ සිටම ඉන්නේ. ඔබතුමාගේ මතය විමසන්න කැමති එස් රණතුංග මහත්මයා, ඔබතුමාගේ අදහස කොහොමද? ජීවමාන පුද්ගලයෙක් වෙනුවෙන් අණවින කොඩි වින හදි හුණියම් කළ හැකිද? ඔව් සමීර, මුලින්ම හමුදුරන් වහන්සේ ඇතුළු අපේ විවාද මණ්ඩපෙන් අවසරයි. ඇත්ත වශයෙන්ම අපි කියන කියන්නේ මේ දැන් අපි ගිය පොය දෙකදිම සාකච්ඡා කළා භූතය ශරීරයට ඇතුළු විය හැකිද, එහෙම නැත්නම් ඒ වගේ බලවේගයක් තියෙනවායි කියන බලවේගයක් ඇතුළු විය හැකිද, ඇතුළු වෙලා ඒ ශරීරයට යම්කිසි බලපෑමක් කරලා ඒ ශරීරය නැත්නම් මිනිස්යාගේ සිතට හෝ කයට ඇතුළු වෙලා ඒ ශරීරයට යම්කිසි බලපෑමක් ඇති කර හැකිද කියලා මම කල්පනා කරනවා. දැන් අද අපි කරන මාතෘකාවත් ඒකෙම එක්තරා ක්‍රමයක දිගුවා. ඒ කියන්නේ එදා අපි කතා කළේ භූතෙක් හෝ බලවේගයක් තමන් විසින්ම
මනුෂ්‍ය ශරීරයකට ආක්‍රමණය කිරීමක් ගැන. අද අපි කතා කරන්නේ එවැනි බලවේගයක් උපයෝගී කරගෙන තවත් මිනිසෙක් විසින් තවත් මිනිසෙකුට කරන හානියක් විවසනයක් දුෂ්ටකමක් සම්බන්ධව කර හැකිද කියන එක. එතකොට එදා කලේ භූතයා තමන් විසින්ම ඇතුල් වීම අද කරන්නේ ඒ වගේ බලවේගයක් භූතයා විතරක් නෙවෙයි ඒ වගේ මොකක් හෝ අදෘශ්‍යමාන තියනවායයි කියන බලවේගයක් මනුෂ්‍ය ශරීරයට ඇතුල් කිරීමන තවත් මිනිසෙකුට හැකිද? ඔකනේ කියන්නේ. ඉතින් අපි ඕකේ සමාජයේ තත්ත පොඩ්ඩක් කල්පනා කරලා බලමු මේකේ අපේ මතය කියන්නේ ඉස්සර වෙලා. සමාජ බලවේගයක් විසින් බැලුවොත් දැන් අර මෙතන දැන් සීලමු දෙනා වශයෙන් ගුණා යම්කිසි ක්‍රියාවලියක් සිද්ධ කරනවා තවත් කෙනෙකුට ඉදිරි. මේ ක්‍රියාවලිය සමාජයේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ හුඟක් රටවල මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කෙනෙකුට නපුරක් කිරීම. ඒක ගණන් ගන්නේ හොඳ ක්‍රියාවලියක් හැටියක් නෙවෙයි සමාජයේ තියෙන නරක තුච්ච අදම ක්‍රියාවක එකක් හැටියට. ඒ නිසා තමයි මේවා කරන්නේ රහසයි. කිසිම පුද්ගලයෙක් මේවා එලිපිට කරන්නේ. සුවකිරීම එලිපිට කෙරුවත් වින අනවින කරණේව කරන්නේ ඉතාම රහසයි. කවුරුවත් කියන්නේ නැහැ කිසි කෙනෙක් කැමති නැහැ කට්ටරි මහත් එක්කත් අර කට්ටඩියා අනවිනකාරයෙක් කොඩිනකාරයෙක් කියලා අහන්න කැමති නැහැ. නමුත් කරන අය ඉන්නවා. ඒ කරන පුද්ගලයෝ විසින් හිතා විශ්වාසයක් තියෙනවා මේකෙන් යම් කිසි කෙනෙකුට දෙයක් කළාම එයා අසනීප වුණේ නැත්නම් එයාගේ කුඹුර හානි වුණේ එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ බිරිඳ තමන් අතහැරලා ගියේ මේක හින්දා කියලා. ඒ නිසා මේ වගේ කාර්යයන් කරනකොට මේකේ තියෙන සමාජ පසුබිම් බලන්න ඕන. අපි දන්නවා හොඳටම මේ සියලුම විශ්වාසයන් කාලාන්තරයක් තිස්සේ මිනිස් බුද්ධිය තැම්පත් වෙලා තිබිච්ච කාලාන්තරයක් තිස්සේ ආපු පාරම්පරික විශ්වාස වලින් මිදීමට නොහැකිව තවමත් ඒවා තියෙනවා. අතරම කියනවනම් මීට දශක නෙමෙයි මීට සතවර්ෂයකට දෙකකට ඉස්සෙල්ලා තිබිච්ච ප්‍රමාණය මේ පිළිබඳ විශ්වාසයන් අද නැහැ. ඒක විද්‍යාලෝකයේ දිනුවීම සමගම මිනිස්සු තංගේ තර්ක බුද්ධිය වැඩිලා තියෙනවා. ඒ නිසා එදා ප්‍රමාණය නැති වුණත් යම් ප්‍රමාණයකින් මේවා තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ ටිකට මම හිතන්නේ තවත් 7 වසර ගාණක් විතරයි මම හිතන හැටියට මේවා තව නැති වෙන එකක් නැහැ. කෙටියෙන් කියන සම්ප්‍රදාය බලපෑම් කරනවද මේ 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 හේතුවාදීන සංගමයේ සහ මේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සඳහා? මට තේරෙන අපව ප්‍රශ්නේ කිය. දැන් සාම්ප්‍රදායිකව අපේ දරණ මත මතාන්තරනේ මේවට බලපාන්නේ මේ හරණතුංග මහත්තයෝ. ඔව්. එතකොට දැන් විද්‍යාව කොච්චර දියුණුවත් මේ මේවයි බලපෑම නිසා අපිට විද්‍යාව කොච්චර දියුණුවත් මේ බලපෑම දිගටම තියෙනවා. මොකද විද්‍යාව හොඳටම දන්න විද්‍යාව ගෙනගත්ත පුද්ගලයෝ අතර පවා මේ විශ්වාසයන් තියෙනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. මොකද සමහරලාට කිසිම දෙයක් නූගත් පුද්ගලයෙක් මේවට නිර්භීතව මට කරන්න පුළුවන් දෙයක් නැහැ ඕන දෙයක් කරපන් කියලා ඉන්න පුළුවන්. නමුත් සමහරලාට විද්‍යාව දැනගත්ත උගත් පුද්ගලයෝ පවා මේවා ඉදිරි සැලෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම තියෙන තත්ත්වයක්. ඉතින් මම මේ කියන්න ගියේ දැන් මේ වගේ මේ මේ තියෙන මේ ඔය දුෂ්ට ක්‍රියා අනවින පොඩිවින හදිහූනියම් ඉරිපැන්නු එතකොට භූමිපාලු ඒ වගේ දේවල් සම්බන්ධව කතා කරනකොට මේවා මම කාණ්ඩ දෙකකට මම බෙදනවා දල වශයෙන්. සිවුම සෙන්නේ දල වශයෙන්. එකක් තමයි තමන් විසින් කෙනෙකුට නපුරක් කිරීමේ චේතනාව. ඒ කියන්නේ දුෂ්ට නපුරක් කරන චේතනාවෙන් කෙනෙක් නසන ඒ වගේම කෙනෙකුට හානි පමුණුවන ලෙඩ කරන චේතනාවෙන් කරන ක්‍රියා. ඒක වර්ගයක් කියලා. තවත් ක්‍රියා වර්ගයක් තියෙනවා. කෙලින්ම අනුන්ට දුෂ්ට ක්‍රියාවක් කිරීමේ චේතනාවෙන් නොව තමන්ට යහපතක් කරගැනීමේ වමනාවෙන් කරන දේවලුත් තියෙනවා. හැබැයි ඒකෙන් අනුන්ට යම්පුරක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ ඔය දැන් මෙතන අපි සාකච්ඡා කරා වගේ අනවින, කොඩිවින, හදිහූනියම්. ඒවෙන් දැන් අර මේ එතන භාර්ති මහත්මයා කිව්වා වගේ අර කටු ගහලා දාන එක තමර තමන් වල තියෙන මිනිස්සු අතර භාවිතා වෙනවා මම අහලා තියෙනවා මේ. ඒ වගේ රූපයක් හදලා පුළුස්සන එක තවත් සමහර තැන් වල තියෙන ඔය පුද්ගලයෙක්ගේ ශරීර අවයවයක් ආරකට නැත්තම් වස්ත්‍රාභරණයෙන් කොටසක් කරගෙන ඒ පුද්ගලයාට අනවින කරන එක. ඒ වගේ දේවල් කරලා පුද්ගලයාක් නැසීමේ චේතනාවෙන් කරන දේවල් තියෙනවා. ඒවා තමයි භයානකම දේවල්. අනිත් වර්ගයට ගණන් ගන්නේ වශීගුරුකම්. ඒ වගේම බන්ධන. ඒ දෙකෙන් කරන්නේ අත් වශයෙන් වශීගුරුකමක් කරන්නේ කෙනෙක් එක තරහට නෙමෙයිනේ. Tamanට දිනාගත නොහැකි ආදරයක් වෙන්නේ. දැන් අපේ සමාජයේ තියෙන දේවල්නේ. Tamanට දිනාගත නොහැකි පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ දිනා ගැනීමට නොහැකි අවස්ථාවල අනි සීලම භෞතික ක්‍රම අත්තදා බලලා ඉවර වෙලා බැරිම තැන සමහර පුද්ගලෝ යොමු වෙනවා එතෙන්. යොමු වෙලා තවත් කවුරු හරි කට්ටි උන්නහේ කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මට මෙන්න මේ තැනැත්තිය දිනා දෙන්න. නැත්නම් තව කෙනෙක් කියනවා මට මේ 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 තරුණයා දිනා දෙන්න කියලා කරන දෙයක් තියෙනවා. ඒකෙන් අර පුද්ගලයාට හානියක් වෙනවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් බලන්න එතන තමන්ගේ ආසාවක් මුතුන්පත් කරගෙන. ඒ වගේම තවත් තියෙනවා බන්ධන කියලා જાතිය. ඒක දැන් මෙතන වෙනත් විග්‍රහ තියෙන්න පුළුවන්. මම අදහස් කරන්නේ ඒ බන්ධන කියන දේවල් හුඟක් වෙලාවට තියෙනවා මේ
අපේ සමහර මිනිස්සු අතර ඉවෙන්නේ හුඟක් කලාවට දැන් ඔය නඩුහබ දිනා ගැනීමට නඩුහබ දිනා ගැනීමේදී සමහරු හිතනවා තමන්ගේ පාර්ශවය දුර්වලයි අනිත් පැත්ත දිනනවා එතකොට මොකද්ද කරන්නේ අර වගේ පුද්ගලයෙක් ළඟට ගිහිල්ලා ඒ වගේ গুপ্ত ශාස්ත්‍ර කරන මට මේ නඩුකාරයාගෙන් හොඳ තීන්දුවක් ලබා දෙන්න ඔබතුමාගේ සහය මම පතනවා කිව්වා මේ එක්කට කර අවශ්‍ය දේවල් කරනවා කියලා එහෙම මතයක් තියෙනවා යම් යම් තෙල් වර්ග ජීවම් කරලා දෙනවා යම් යම් ඒ වගේ දේවලුත් කරනවා ඒ ඒ කිසි මේ මේ හැම දෙයක්ම කරන්නේ මොකද්ද මිනිසාගේ බිය සැක සහ ආසාවල් නිසා ඒව තමයි මේ මට මුල් වෙන දේවල් ඒ වගේම ඒවා පවතින හේතුව තමයි සම්ප්‍රදායික හේතු සහ අර මේ මේක තවත් තියෙනවනේ පැත්තක් දැන් මේවා කරන්න මිනිස්සුන්ට උදව් දෙන පැත්ත තමයි මේවා සුව කරන්න පුළුවන් කියන තියෙන පැත්තක් තියෙනවා අනවිනයක් කොඩු විනයක් කරාට පස්සේ කරපු එක කපන්නත් කණ්ඩායමක් ඉන්නෝනේ මේ දෙකේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් මේක තමයි මේක මේක පවතින ඉතින් අපි කියන්නේ අපේ මතය හැටි කියන්නේ මේ වගේ ඇත්තම කියනනම් අර වෛද්‍ය විද්‍යාත්මක මතය වගේ ඉතාම සුළු අවස්ථාවල් වලදී යම් යම් බලපෑම් තියෙනවා වගේ පේනවා නමුත් ඒකට හේතුව ඒව ඇති බලයක් හින්දා නෙමෙයි ලක්ෂයන්ගේ හෝ භූතයන්ගේ හෝ ඒ වගේ බල බලවේග මිනිසා විසින් මවාගත් දේවල් මිසක් සැබෑවෙන් පවතින දේවල් නෙමෙයි කියන එක අපේ මතය. ඒ වගේ බලවේග තියෙනවායි කියලා අදහස් කරන පුද්ගලයින්ට අර වගේ දේවල් කිරීමේ හැකියාව තියෙනවා. ඒවා ඒ පුද්ගලන්ට යම් යම් ප්‍රමාණයකින් බල පාන අවස්ථාවලුත් තියෙනවා කියලා හිතනවා. නමුත් ඇත්තම කියවනම් ඒ වගේ දේවල් වල කිසිම සත්‍යයක් නැහැ. ඒවා සමාජය තුළ තිබිය යුතුත් නැහැ. ඒවා සමාජය තුළ තිබිය නොයුතු අදම දුෂ්ට චේතනා හැටියට අපි අදහස් කරන්නේ. ඔබේ අදහස. එතකොට දැන් මේ වෙලාවේ ටීවී එක ඉස්සරහා ඉන්නවා ඇති මේ අනවින කුඩිවින වලින් යම්කිසි ප්‍රශ්න වලට මුහුණ දීපු අය. ඒ වගේම බොහොම මානසික චිත්ත නැත්නම් චිත්ත පීඩාවන්ට ලක් වෙච්ච බොහොම දරාගත නොහැකි තත්ත්වේ මානසික බිඳ වැටීම් වලට ලක් වෙච්ච යම් යම් දේ නැති වෙච්ච යම් යම් කාරණා නිසා මුදල් පවා නැති වෙච්ච විවිධ පුද්ගලයන් ඉන්න පුළුවන් ඒ පාර්ශ්වකරුවන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. කොහොම නමුත් අද දවසේදී මාතෘකාව එතරම් හොඳ මාතෘකාවක් නොවුණත් මේක සමාජය තුළ කතාබහට ලක්විය යුතු මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් තමන්ට කරගන්න බැරි දෙයක් තියෙනවා නම් නීතියෙන් කරගන්න බැරි දෙයක් තියෙනවා නම් ප්‍රශ්නකාරී තත්වයන් තියෙන දේවල් තියෙනවා නම් මේ හරහා ගිහිලා අදෘශ්‍යමාන හස්තය කරා යන අවස්ථාවල් තියෙනවා. කොහොම නමුත් අද දවසේදී මේ කතා කරලිය යුතු නැත්තම් සාකච්ඡාවට බඳුන් කළ යුතු වන්නා වූ මාතෘකාවක් නිසා තමයි අපි මේ පිළිබඳව දවසේදී අපි දැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ. බෞද්ධ මතය වෛද්‍ය විද්‍යාත්මක මතය හේතුවාදීන්ගේ මතය සහ ගුප්ත විද්‍යාත්මක මතය මේ හැම මතයකටම නොපෙනෙන මානයක් තියෙන හොයාගෙන යන්න. අපි කෙටි විරාමයකට යනවා. විරාමෙන් පස්සේ ඉතා ඉක්මනින් ඔබත් එක්කම මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. නොපෙනෙන මානය සමග. දැන් නොපෙනෙන මානයට ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ එක් මහත්මයෙක් ලිපියක් එවලා තියෙනවා මේ සරත් රත්නසිරි කියලා මහත්මයෙක් කොටුකොට ඉඳලා දෙවියන්ට කළ හැකි දෙයක් නැහැ සහ මේ බොහෝ තොරතුරු කියලා දෙනවා මේ අදහසක් විදිහට කියන්නේ දෙවියන්ට කළ හැකි කිසිවක් වන්නේ නැහැ මේ ඒ සඳහා කළ හැකි ඕනෑම දෙයක් කරන්න තමනුත් සූදානම් ඒ වගේම ඕනෑම අභියෝගයක් බාර ගැනීමටත් සූදානම් කියලා තමයි මේ සරත් රත්නසිරි මහත්මයා කොටුගොඩ ඉඳලා අපිට මේ විදිහට ලිපියකින් ඔහුගේ ප්‍රතිචාරය දක්වලා තියෙන පසුගිය වැඩසටහන් නැරඹීමෙන් පස්සේ එතකොට මේ ඒ ලිපි තවත් ප්‍රචාරයක් ඒ වගේම අදහසක් දක්වන්න කෙනෙක් දුරකථන මාර්ගයෙන් අපිත් එක්ක නොපෙනෙන මානයත් එක්ක එකතු වෙනවා අයිබුවන් ඔබතුමාට අයිබුවන් ඉස්සෙල්ලා මෙහෙම කරමු ඔබතුමාගේ ගෙදර ටීවී එකේ පොඩ්ඩක් සද්ද අඩු කරොත් අපි හැමෝටම හොඳට ඇහෙනවා අයිබුවන් අයිබුවන් දැන් කියන්න අයිබුවන් අයිබුවන් ඔබතුමාගේ නම කියන්න මනෝවෛද්‍යෙන් කුමාරනායක හොඳයි වෛද්‍යතුමනි ඔබේ අදහස කියන්න ඔව් ඇත්තටම මම මෙවැනි මේ මේ සුද්ධිය මානසික රෝගකට ගොදුරු වෙච්ච විශාල මම මනෝවෛද්‍යෙන් කුමාරනායක මූලික රෝගවල කිරිපත්ජොඩ ඔව් ඔබතුමාගේ අදහස කියන්න ඔව් මම ආසයි කියන්න මේ මම මේ කතාව අහගෙන හිටියා මේ බොහොම ලස්සනයි වා අලුත් අදහස් වෙනවා මම දැක්ක මේ භූත විද්‍යාත්මක කියන මහත්මෙක් ඇවිල්ලා එනවා මෙතුමා කියනවා මේ ලස්සනට සම්බන්ධ කරගෙන යන බෞද්ධ දර්ශනයත් එක්ක ඔය භූත විද්‍යාව එතුමාට උත්තර දෙන්න බැරුණාම එතුමා සූක්ෂම විදිහට ඒකින් තරලා ගිහිල්ලා එතුමා සම්බන්ධ කරනවා මේ භූත විද්‍යාව බෞද්ධ දර්ශනයට සම්බන්ධ දෙයක් බෞද්ධයෝ මේක විශ්වාස කරන්න ඕනේ කියලා එතුමාගේ මතය මෙවැනි වේදිකාවක් ඇවිල්ලා ඒක අප්‍රසිද්ධිය කියනවා මට හරි තරඟ ඇති වෙනවා මොකද මම මෙවැනි රෝගීන් විශාල සංඛ්‍යාවක් දැකලා තියෙනවා
ඔය පස්සේ ගිහිල්ලා භූත විද්‍යාවල පස්සේ ගිහිල්ලා සල්ලි නැති කරගෙන ධනය නැති කරගෙන තවත් මානසික රෝග වැඩි කරගෙන ජීවිතේ අවුල් කරගෙන මේ පරිවිතේ රටටම දෙන්න ඕනේ නේද හොඳ වැඩසටහනක් මොකද මම දෙරම ගැන උගත් ගන්නවා ඉතින් එතකොට මට කියන්න ඕනේ කිලගේ ඔය භූත විද්‍යාවක ළඟදී ගෙවල් කෙනෙක් ආවා එයාට ආච්චි වැහිලා කියලා වැහිලා කියලා ඔයගේ භූත විද්‍යාවක ළඟට ගිහිල්ලා ලක්ෂ දෙකකට වැඩි වියදම් කරලා තිබුණා අම්බිනේදී අර අර ලොකු තොවිලයක් කරනකොට පොඩ්ඩක් කර ආවේශකතිය නැති වුණා ආච්චි ගතිය නැති වුණා නමුත් සති දෙකයි අයිමත් ආච්චි වැහුණා එතකොට මොකද නැහැද මානසික අවපීන ලක්ෂණත් ඇවිල්ලා තිබුණා ජීවිතේ පා වෙලා කලකින්න ජීවිතේ සසා ගන්න උත්සාහ කළා මේ රෝලකට මගේ ඇතුල් වුණා මේනකොට මේ භූත විද්‍යාවට ලක්ෂ දෙකකට වැඩි මෙතුණිය මේ පවුල වියදම් කරලා තිබුණා විශාල විනාශයක් කළා නමුත් පිතා පහසුවේ උපදේශණයෙන් සහ प्रतिकार वाली नहीं सारी पावना लेकिन इसका मतलब इतना पानी भी नहीं था नहीं तो यार निमी यह तक अभी भूख भी क्या आ रही बाउट से डॉक्टर ने संबंध करा निपाकिए दुर्गाना मां से या सांस का बाती दार्शनिक बिहार बुद्धराया मां से कि वे ने नित्य आप इसी पर तुला नेता किया ऐसा ने पानी भी दिया देरा ने देने क्या द्वारा मुंह में स्थिति और चलो मैं माता अवस्था वाला माजी हूँ अब तुम आगे तो पड़ी अधासा विमसानों ने मगर वाइद तुम्हें वन हिंदा कुमार नायक मारते हो අපිට කියන්න වෛද්‍යතුමනි මේ දැන් ඔබතුමා කියන ඔය අදහසේ සමස්ත අර්ථය ගත්තට පස්සේ මානසික දුබල වීම මේකට බලපානවා කියන කෙනෙක් කියන්නේ ඇත්තටම වාස්තවට මානසික අවපීඩනයට දුරුලාම නොයෙකුත් පැතිවලට අපි යොමු වෙනවා මානසික අවපීඩනය කියන්නේ ඔව් කියන්නේ එතකොට අපි හිතමු දැන් ගුප්ත ශාස්ත්‍ර නැත්තම් දුගුප්ත විද්‍යාව අනුගමනය කරලා අපි හිතමු හොඳ කරන්න බැරි ලෙඩක් හොඳ කරා කියලා හොඳකරන්න බෑ කියලා කියන්නේ ඒකට ප්‍රතිකාර නොගෙන අපි හිතමු ඒකට අදහසක් විදිහට එහෙම කිසිම গুপ্ত ශාස්ත්‍රයක් නොකර අපි හිතමු වෛද්‍යවරයෙකුටත් ওই දේම කරන්න පුළුවන් නේ මුකුත් ප්‍රතිකාරයක් නොකර දැන් ඒකෙන් මේ গুপ্ত ශාස්ත්‍රයෙන් කරන දේම කරන්න පුළුවන් නේ මානසික වර්ධනය කරලා ඇත්තටම මේ වෛද්‍යවරු කරනනේ දැන් වෛද්‍යවරේ දැන් මගේ ළඟට ආපු මේ ගර්ල් අවුරුදු 17යි ඇයට තිබුණ ලොකු ගැටලුව තමයි ඇයගේ ප්‍රේමකාගෙන් අයින් වුණාට පස්සේ ඇතිවෙච්ච දැඩි මානසික සංකරණය ඉතින් මේ කම්පණයේදී ඇයට අසරණ වෙලා කරගන්න දෙයක් නැතුව මනස දුබල වෙලා ඒ කියන්නේ විතෝසියේ තියෙන එකන තේරම අමතක වෙලා විකාර රූපී හැදීමේ කතාවක් ආවා මේක මනෝවිද්‍යාවේ තාත්ත පැහැදිලිව හොයාගත්ත අසනීප ඉතින් අපි ළඟට යොමු වෙනකොට ඇය මේ ආච්චි වෙයිලා ඉතිරලා මාස 8ක් තිස්සේ මේ නොයෙකුත් භූත විද්‍යාවත් පස්සේ ගිහිල්ලා හිටියා ඉතින් මේවට අඳු වුණා. මොකද සමහර වෙලාවට ලොකු තොවිලයක් කරාම ඇති වෙන සාන්තිකර මොළටි ඇති වෙන මානසික පහනයක් එක්ක ඒක විශ්වාස කරන පුච්චනාට මේක ලොකු බාධක සාගයක්. එතකොට මේ ඉවත් කළාම මේක සමනය වෙලා යනවා. නමුත් මූලික හේතු දෙකෙන් අයින් වුණේ නැහැනේ. ඊට පස්සේ DBT කිසිමිනි ප්‍රතිකාරයේ කියන මනෝවිද්‍යාත්මකුනේ ඇයට අවබෝධ කරගන්න ජීවිතය කියන්නේ මොකක්ද? දේවල් නැති වෙනවා දුර්ගාන මාසෙක කියන මේ කොස්මික් යුතරපි කියලා. පුද්ගලවාදයේ තමයි මේ ලෝකෙ නිස්සන ඔය පිපිලි ප්‍රතිකාර කරන යහමල්ල දුන්නේ. ඒකත් භූත මනෝවිද්‍යාවේ පාර්ථම් කරනවා. වචනයක්. ඉතින් ඒකට නිසා පහසුවෙන් මේ විශාල ධනයක් නාස්ති කරගෙන මේවා පිටපස්සේ යන්නේ නැතුව මෙතනින් එළියට වෙන්න පුළුවන්. මේ වෙනකොට මේ දුප්පත් පවුල ඇතුළු අපි නැහැ මධ්‍යම පන්තිකර සමාජික ජීවත් වෙන තාත්තක් ලිපි කරුවේ ලක්ෂ දෙකක් වියදම් කරගෙන විශාල මුදලක් වියදම් කරන තමයි ජීවිතේ පස්සේ ගිහිල්ලා තියෙන්නේ. හොඳයි මම කියන්නේ මේ වාස්තේවල් මේ භූත විද්‍යාව කියලා යන්නේ මානසික රෝග තමයි මේ විකලගෙන කාර්යෙදී මම අතිශයින්ම විරුද්ධයි මේවට හොඳයි මම අතිශයින්ම මේවා ඉතාත්ම පිළිකුලෙන් මම මේවා විවේචනය කරනවා හොඳයි මම කියන්නේ කැමති බුද්ධාගම කරුණාකර බෞද්ධ දර්ශනයත් ඔය භූත විද්‍යාව සම්බන්ධ කරගෙන ඉපා සුදුදාන මාසයේ තමයි පිටිවිලි ප්‍රතිකාරයේ ආරම්භකය හොඳයි බොහොම ස්තුතියි කුමරණා කරති කියන අද භූතන මනෝවිද්‍යාව හොඳයි බොහොම ස්තුතියි වෛද්‍යතුමනි උදාහරණයක් ගන්නයි ඕනකම තිබුණේ ඒක නිසා ඒ උදාහරණයෙන් ලැබුණා කියලා අපි හිතනවා ඔබ වහන්සේට අදහසක් දක්වන්න පුළුවන් දෙන්නටම පුළුවන් වචනයක් මට ඉස්සෙල්ලා හරිය හැවුනේ නැහැ හරියට මේ රූපහිනේ දකින්න මානසික වෛද්‍යවරයෙක්ද යා මානසික රෝගියෙක්ද මට ඒ ටික හැවුනේ නැහැ තියෙන්නේ මානසික වෛද්‍යවරයෙක් වෛද්‍යවරයෙක් මම කොයි වෙලාවකත් මගේ කතාය බෞද්ධ දර්ශනයත් එක්ක භූත විද්‍යාව සම්බන්ධ කරන්න උත්සාහ කරේ නැහැ ඒක හරියට තේරුම් ගත්තේ නැත්නම් යත් රෝගියෙක් දැන් අපි හඳුනු ගියා. නෑ මට අවශ්‍ය වෙලා තුනේ සජීවීව ඒ ටෙලිෆෝන් කෝල් එක තියෙනකොට ප්‍රශ්නයක් ගහන්නයි. මොකද මෙතන ඉන්න අපේ වෛද්‍යතුමත් හේතුවාදී අපේ මහත්මයාත් මේ කියන්නේ ඕපපාති සත්‍යය පිළිගන්නේ නැහෙනි.
එතුමා බෞද්ධ වගේ මට තේරුණා නිකන් කතා කරනකොට බෞද්ධ මේ දර්ශනත්තික එක එක දේවල් කියනකොට මට අහන්න අවශ්‍ය වෙලා තිබුණේ එතුමා ඕපපාති සත්‍යය පිළිගන්නවාද නැද්ද අනිත් එක කිසිසේත්ම බුදුදහමේ නම් අනුමත කරන්නේ නැහැ මේ අන වින බන්ධන හදි වුණියන් කොඩි වෙන. ඒකට විරුද්ධයි. හැබැයි බුදු පිරිත තුල එවැනි ඕනෑම දෙයක් සුව කරන්න පුළුවන් බව පැහැදිලිව ඉතිහාසයත් පෙන්වලා දීලා තියෙනවා. අපට උනත් එක ප්‍රත්‍යක්ෂීකරණය කරන්න පුළුවන්. අපේ හැමතුරට අවසර මට සමා වෙන්න. අපිට පුළුවන් ඕනනම් එතුමා ආයෙත් සම්බන්ධ කරගන්න. මේකට අදහස ආයෙත් පැහැදිලි කරගන්න පුළුවන්. දැන් ඔබතුමාට හුන්නේ නැහැ කියලා කිව්වා. ආයෙත් පැහැදිලි වෙලා ඉස්සෙල්ලා කියලා කිව්වා. සමහර මහත්තයා අපට දෙන. සමායි. මේකෙදි කිසිසේත්ම මම මේකට අදහස් දැක්වීමෙන් මේ බෞද්ධ දර්ශනයේට හෝ මේ භූත විද්‍යාඥතුමා කියන අනුවින බන්ධනවලට උදව්වක් හෝ දෙනවා නෙමෙයි. මට දැනගන්න එතුමාගෙන් අවශ්‍ය වෙලා තියෙන මෙතන ඉන්න මේ දෙපළම බුදුදහමේ පෙන්වන අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාති කියලා සත්වනිකායන් උපදින ක්‍රම හතරක්. මේ දෙන්නම මුල ඉඳලම මේක පිළිගන්නේ නැහැ. ඕපපාතික සත්‍යෝ දෙවියෝ ඒ වගේ මේ සංසාරගේ මොකකින් හරි තොරව ඕපපාතික උපදින මේ සත්‍යෝ පිළිගන්නේ නැහැ. බුදුදහමේ එහෙම උපතක් තියෙනවා. එතුමා බෞද්ධද මට ඒකයි පැහැදිලි. එතුමාත් වෛද්‍යවරනේ මේ එකම මේ කියන්නේ විශේෂනේ. ඒ මානව වෛද්‍ය විද්‍යාවෙදි එතුමා බෞද්ධික වශයෙන් විද්‍යාත්මකව හෝ බෞද්ධ දාර්ශනිකව හෝ ඕපපාති සත්‍ය උපත් පිළිගන්නවද නැද්ද කියන එක විතරයි විස්තර වුණේ නැහැ. ඒකයි මට සජීවි වහගන්න ඕනේ පුතුමා. ඒක ඉඩ මම හිතන්නේ ලබා දෙන්න මදි. හොඳයි හොඳයි මේමයි අපි හැමෝටම සමා වෙන්න. මට නැවත කියන්න. බෞද්ධ දර්ශනීය පිළිබඳව මම ඔබ වහන්සේ තරම් දන්නේ නැහැ. මම තරමක් දන්නවා. ඒකින්ද මම බෞද්ධ දර්ශනීය භූත විද්‍යාවේ අතර සම්බන්ධය ගැන මගේ කතාවේදී මා කිව්වේ නැහැ. මම කියන්න උත්සාහ කරන්නේ නෑ මේක කිව්වේ නෑ. ඒ කියන්නේ මම කියන්නේ වැඩදී වැටේ කතා කරන්නේ කිසි ප්‍රශ්නයක් තුන. ඔයිට කලින් ලිපියක් ආවා. ගියේ වැඩසටහනේ ඔය අදහසමයි ආවේ. ඒක ලියලාගෙන එකක්ද නැත්නම් මේක නැවත ටෙලිෆෝන් කෝල් එකකට ආපු එකක්ද? ඔය බෞද්ධ දර්ශනයත් එක්ක අමනුෂ්‍ය නැත්නම් ඔය භූත කර්ම ගලපන්නේ වැඩිපුර ලංකාවේ ඉන්නේ බෞද්ධයෝ නිසා. ඒ නිසා ඒට විරුද්ධව කතා කරන අයකට යම්කිසි අඩුවක් දැනෙනවා කියන එක ලියලත් මෙතනට ගෙනල්ලා තුන. අපිට බලා ගන්න බෑ මේක ඇඩ්‍රස් එක තිබුණාද, රෙජිස්ටර් තැපෑලෙන් ආපු එකක්ද මේකේ කරු. නැවත ආයි පෙරලා ඒකම හඬක් වශයෙන් මේ දෝංකාර දෙනවා මේ රූපවාහිනී නේද? හරි, අපි උත්සාහ කරනවා, අපේ නිෂ්පාදකතුමා උත්සාහ කරනවා මේ සාකච්ඡා මණ්ඩපයට ඒ වෛද්‍යතුමාව නැවත සම්බන්ධ කරගන්න. ආයිත් මේක පොඩ්ඩක් පිළිතුරු දෙන්න අවස්ථාවක් නැතුව අපි දිගින් දිගට සාකච්ඡා කරන එක හොඳ නෑනේ. අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අපි මේ මණ්ඩපයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා එතුමාව සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන ආයිත් මේක ටිකක් පිරිපහදු කරලා ඉවරලා එතුමා කියන්නේ මොකක්ද? ඒක මේ අදාළ මතිමතාන්තර හතරෙන් විග්‍රහ කරගන්නේ කොහොමද කියන දෙයට මැදිහත් වෙන්න අපි ලෑස්තියි. එමනම් ටෙලිෆෝන් කෝල් එක එනකන් සම්බන්ධ කරගන්න එක මම අපේ රණතුංග මහත්තයා එතුමාගේ අදහස් හරි හොඳයි, පැහැදිලි. එතුමා මොන මතයක හිටියා ස්වාමීන් වහන්සේලාටත් ගරු කරන කෙනෙක්. ඒ කෙසේ වෙතත් එතුමාගෙන් දැනගන්න කැමති එතුමා මේ පැහැදිලි කරන දේවල් මම මේක ස්ථිර කරන්න යනවා එහෙම නෙමෙයි. මම මේ කියන්නේ අමනුෂ්‍යව පිළිගත්තේ නෑ නිවල ඉඳලා. ඕපපාතික සත්‍යව පිළිගත්තේ නෑ. ඔබතුමා ඔය නියෝජනය කරන සංගමයට ආගමක් දහමක් නෑ මම දන්න විදිහට. ඒක තමයි මූලධර්ම වලින් එකක්. ඒ මම හරිද? හඳුරගෙන මට මගේ අදහස කියන හඳුරු ඉස්සලා කතා කරලා ඉන්නවා. මම අහන කෙටි ප්‍රශ්නෙට සන්තුක මහත්තයා මට කෙලින් උත්තර දෙන්න. හේතුවාදීන්ට ආගමක් දහමක් තියෙනවද නැද්ද? ඉරි ගහන්නට ගා. හේතුවාදීන් ආගම සම්බන්ධව ධර්ම මතය වෙන මේකයි. නෑ අරකට උත්තරයක් දුන්නේ නැහැ මත. හේතුවාදීන්ට අත් වශයෙන්ම කියනවා හේතුවාදීන් ආගමක් අදහන්නේ නැහැ. අදහන්න ඕනේ ආගමක් දහමක් නෑ. ආගමක් දහමක් නෑ කියන එක නේද? මෙන්න මේක චුට්ටක් බලන්න. ඔව්. ආහාර නිද්‍රා භයමයි තුනංච සමාන මේතත් පශුභිහ් නරාණ ධර්මේන තේෂෝ මදිඛෝ විශේෂ ධර්මේන හීන පශුභිහ් සමාන. ඉතා වැදගත් අදහසක්. ආහාර නිදා ගැනීම, බිය ඇතිවීම, කාමසේවනයේ කියන මේ කරුණු හතර මිනිසුන්ටත් ප්‍රධානයි, තිරිසන්ගත තිරස්චීන සත්වෙන්ටත් ප්‍රධානයි. හැබැයි ධර්මීය තේෂෝ මදිකෝ විශේෂ. යම් කිසි කෙනෙකුට ආගමක් දහමක් තියෙනවා නම් ඒක තමයි මිනිහා තිරිසනාගෙන් වෙන් කරන ප්‍රධානතම කාරණය. ධර්මේන හීන පශුභි සමාන. රූපය මනුෂ්‍යුනාට, ඔලු ගෙඩිය මනුස්සුනාට, අත්තපය කකුල් දෙක, අනිත් කඳ ඔක්කෝ මනුස්ස වුණාට යම් කිසි කෙනෙකුට ආගමක් දහමක් නැත්තම් පැහැදුන ධර්මේන තේෂෝ මදිකෝ විශේෂ ධර්මේන හීන පශුභික් සමාන. ධර්මෙන් තොරගෙන සිව්පාවෙකුට තිරිසනෙකුට සමානයි. තිරස්චීන විද්‍යාව යැයි කිය කිය සමහර අයට ඇඟිල්ල දික් කරන සමහර අයට ඉබේම තමන් එවැනි පසුතලයක ඉබේම අඳුරක වැටිලා බව තේරෙන්නේ නැති එක පුදුමයක්. ඒක තමයි මගේ තියෙන පිළිතුර මේකයි.
ආගම දහම කියලා හාමුදුරුව අදහස් කරන දේවල් නෙමෙයි අපි අදහස් කරන්නේ දාර්ශනික ධර්මය දාර්ශනික දාර්ශනිකයේදී බෞද්ධ දර්ශනයේ නේක නැහැ කියලා කොට පස්සේ තව මොකක්ද අපි අවිල්ලා හාමුදුරුවනේ ආගම ධර්මය කියලා මිනිස්සු අදහස් කරන දේ මේ අපි අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ අදහස් කරපු දේ නෙමෙයි ශිෂ්ටත්වය සදාචාරය සංස්කෘතිකයක මිනිසුන්ගේ පැවතාව එදා ඉඳලම පැවතාපු දෙයක් එතෙන්දී ආගම් පහළ වෙන්න හුඟක් ඉස්සරවලින් ඉඳලාම මිනිසුන්ගේ ශිෂ්ටත්වය සભ્યත්වය සදාචාරය කියන එක පැවතුණා ඒ සදාචාරවත් සමාජයක් තුල තමයි ආගමක් ඇති වුණේ එමතු ආගම නිසා ශිෂ්ටාචාර සම්පත්තියක් ඇති වුණේ නැහැ. ආගම ඇදුවේ නැහැ කියලා පුද්ගලයෝගේ ආගම අදහනවයි කියලා එක එක දෙවියෝ හෝ එක එක බ්‍රාහ්මණයෝ හෝ එක යම් කිසි දර්ශනයක් හෝ අදහන්න අවශ්‍ය නැහැ. ඒවා යම් කිසි පිරිසුදු සත්‍යයක් තියෙනවා. ඇදහිම් නම් සීපතරක සමීර මහත්තයා මේ ලෝකයේ තියෙන යම් කිසි දෙයක් ඇදහිම් බුදුදහමේ අගයන් නැහැ. ඇදහිම් තියෙන වෙන තැන්වල. මේ මේ ඒක තමයි. ඇදහිමක් නැහැ. අපි අන්න එක තමයි අපි ඇදහිමක් ඇත්තෙම නැහැ. යම් කිසි දර්ශනයක මනුෂ්‍ය සමාජයට අවශ්‍ය යම් කිසි හොඳක් තියෙනවා නම් ඒ හොඳ අපි පිළිපදිනවා. एक वेणुंगा पेणी हिटिनवा एम तो अभी पुद पूजा अदहिली वगे संबंध अपे किसीम तकीम नगे मतलब पहदली मुखी अन्नोन बुद्धागम होना कोई आगमक हो किसीम आगमक नतुवत् मनुष्य सदाचार वत् मनुष्य जीवत्न पुलवांग मे लोके एक समाजे विषय मुगत अद लोके जनगहने सीट दास पंपणी इन आगम अदाह्यम नतिकोट ये कोट सगुना किसी अवस्था अपटी अन्न बे आगम अदाहन मिनीसु नति मिनीसु अतर විශේෂ වෙනසක් තියෙනවා කියලා ආගම් අදහන මිනිස්සු අතර වගේම ආගම් නොහදන අතර මිනිස්සුත් සමාජයේ වැදගත් යහපත් ගුණගරුක මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ මතේ වම් ප්‍රතික්ෂේප කරනවා ආගමක් අවශ්‍යම නැහැ මිනිහෙකුට සදාචාරවත් හොඳ ජීවිතයක් ගත කරන්න. මම හිතන්නේ තා එතන ලොකු භයානක අතුරක් තියෙනවා. මම මිනිහත් විනාඩියක් දෙන්න කොහොම වුණත් කමක් නැහැ. මේ ආගම මේ බුදුන් වැඩි අද වගේ දවසක ආගම දහම මිනිහාට ඕනේ නැහැ. ආගම දහම නැතුව මිනිසාට මේ ආධ්‍යාත්මික ශක්තිය උන්නේ මේ ශක්තිය සසර සුවපත් භාවයේ ලබා ගන්න පුළුවන් කියන මෙවැනි ආගමක් නැති අය ප්‍රකාශ කරන මතවාදයේ මෙවැනි පොහොය දවසක ඇයි අපි මේ සුවහසක් මිනිසුන්ට ලබා දෙන්නේ මේ පොහොය දවස කාර්යභාරයද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා මේක ඒ හොඳයි 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 අපි හරියටම ප්‍රශ්නෙට මම උත්තර සමා වෙන්න අපි හරියටම වෙලාව කීයද බලලා ආයෙත් නොපෙනෙන මානියත් එක්ක ලේකතු වෙමු දැන් අපිට නොපෙනෙන මානිය ඇතුලේ විවිධ අදහස් මතිමතාන්තර එනවා සමහර කෙනෙක් මතයකට තව කෙනෙක් එකඟ නොවෙන්න පුළුවන් ඒ විවිධ විෂම මත තමයි අවශ්‍ය කරන්නේ මොකද නිවැරදි සත්‍යයක් කරා ළඟා වෙන්නට නම් හැමෝම එකම ආවතේ ගිහිල්ලා හරියන්නේ නැහැ. එකම ආවතකට යන්න වෙන්නේ විවිධාකාරව විෂම වූ අදහස් ප්‍රමාණයක් එක්කලා නවත්ත ගත්ත නිසාම ආවේ තව පුංචි දෙයක් එකතු කරන් තුන මොකද පැන පැන ගියොත් අපිට හරියට අදහසක් මතු කරන්න බැරි වෙනවා. කලින් වැඩසටහන් වලට වඩා මට හිතෙනවා ඔබතුමාගේ මෙහෙවීමෙන් මම යම් කිසි ප්‍රසාදයක් ඇති කරගත්තා. මොකද හේතුව කලින් වැඩසටහන් හතරක් ගියාට ඒ වැඩසටහන් වලදී අපි යමක් කියන්න හදනකොට ඔන්න පොඩ්ඩක් ඉන්න කියලා නවත්තනවා. නවත්වුවට කමක් නැහැ. විවිධ දේවල් තියෙන කොමර්ෂල් බ්‍රේක් තියෙන එක එක දේවල් තියෙන්න පුළුවන්. ඒව ඇතත් නැතත් අපි නවත්තන තැනින් නැවත අදහස් ඉස්මතු කරලා ගත්තොත් තමයි අහන කෙනාට මොකද්ද මේ කියන්නේ. අපි කියන අපටත් අදහසක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ නේද? ඒ නිසා මම හිතන්නේ මම අදහසක් වශයෙන් කියන්න කැමති අපි යම් කිසි කෙනෙක් කතා කරලා නැවත්වුවොත් ඒකේ හරයමතු කරලා එතනින් ඊට පස්සේ මොකද්ද කියලා ගලපලා ගත්තොත් තමයි මම හිතන්නේ මේ අපේ නොපෙරණ මානේ මානේ ඉඳලා පෙරණ මානෙකට අපි යන්න පුළුවන්. දැන් අඳුරින් ඉන්නේ හැමෝම ආගමක් නැහැ කිව්වහම අඳුරයි. ආගමක් ඕනේ නැහැ කිව්වහම අඳුරයි. මේ හොඳට සමාජ විද්‍යාඥයෝ ලෝකේ උගත්තු වියත්තු හැමෝම පිළිගන්න මේ අපේ රටේ වෛද්‍යවරු ඉන්නවා. හොඳට බුදුදහම දන්නවා. වෙනත් ආගම් දන්නවා. ඒවට ගරු කරන පොඩකින. ඒ නිසා මේවැනි දේ මේ ඔක්කොම බටහිර කරපින්නාගෙන මේකම හොඳයි සියල්ල මානසිකයි කියන එක වැරදි. අපි කියනවා මිනිසුන්ට මානසික රෝගෙ හැදෙනවා නේද? අර වගේ හේතුවාදී අය මන් දන්නේ ඒවට මොනවද දෙන විකල්ප කියලා. වෛද්‍යවරු නම් මේ මානසික බෙහෙත් හේත් කරනවනේ. එතකොට කෙසේ වෙතත් ආගමක් දහමක් නැති විට මිනිසා තිරිසනා බවටපත් වීම වළක්වන්න බෑ. ඒ නිසා මේ වගේ පුරපසලොස්සක් පොහොය දවසක අපි අවධාරණය කළා කියන්න ඕනේ ආගමක් දහමක් සීලයක් හැදියාවක් ධර්මයක් ගුණයක් දර්ශනයක් අවශ්‍ය. අනිත් එක හේතුවාදීන් කියන යම් දර්ශනයක් අනුව ඒ යම් දර්ශනය මොකක්ද කියන අපිට පැහැදිලි බෞද්ධ දර්ශනයේ මේ ලෝකයේ විශ්වයේ තාම ශ්‍රේෂ්ඨ වටිනා දර්ශනයක් බව වෛද්‍යවරු ප්‍රකාශ කළා තියෙනවා ඊට පස්සේ විද්‍යාඥයෝ ප්‍රකාශ කළා තියෙනවා ඒ නිසා මේ දර්ශනයේ පැහැදිලි කරන ඕපපාද සත්‍යෝ පිළිගන්නේ නැහැ කියලා කිව්වහම එතන ඉහට කතාවකුත් නැහැ එහෙමයි එහෙමයි අපි හැමතැනම මොකද මේ මේ මේදී වචනයක් හරි කියන්න වෙනවා මොකද මේ සාකච්ඡා මණ්ඩපය මෙහෙයුම් කරුවා විදිහට මම ඉදිරිපත් වෙච්චි සම අවස්ථාවන් එක්කලා තමයි මට යන්න වෙන්නේ සහ වෙළඳ විරාමයන් සහ ඒ සියල්ලත් මේ කලමනාකරණය කරගෙන තමයි මේ මෙවැනි හැමදෙනාම බුද්ධිමත් උන්නේ ඒක නිසා හැමදෙනාටම බොහෝ අදහස් තියෙනවා කියන්නේ ඒක නිසා මේ ආකාරයෙන් තමයි වැඩසටහන අරගෙන යන්නේ කොහොම නමුත් අපිට කියන්න අපේ හාමුදුරුවනේ
විශේෂයෙන්ම කාරණාවක් තමයි දැන් බුද්ධ කාලීන ಭಾರತයේත් මේ අනිවින කොඩි වින ගැන අපිට සාක්ෂියන් හම්බ වෙනවා සාහිත්‍ය මූලාශ්‍රයන් තුල. දැන් අපේ රණතුංග මහත්තයත් ආරම්භයේදීම කිව්වා අපේ මේ වැඩසටහන අද නම හොඳ නැති වුණාට විවිධ දේවල් සොයනවනේ එකම තැනක ඒකාග්‍ර නම හොඳ නැති වුණාට කොඩි වින ගැන තමයි කතා කරන්නේ. හැබැයි ඒක කලින් මාතෘකාවෙන් වියුක්ත වූවක් නෙමෙයි. කියන්නේ අදෘශ්‍යමාන පැත්තක් අමනුෂ්‍යෝ භූතයෝ එයාගේ ආගමනේ ඒ කට්ටිය මිනිසා ලෙඩ කිරීම දියුණුවට බාධා කිරීම මෙවැනි කරුණු කාරණා තියෙනවා. අර කිව්ව විදිහට කොඩි වින වලින් අමනුෂ්‍යෝ රිංගවනෝ එක පැත්තකින් නේ. එතකොට දැන් ඔබතුමා අහනවා මේ බුද්ධ කාලේ එවැනි දේවල් තිබුණාද? බුදුදහමේ මේවා කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේවා නරකයි, තව කෙනෙකුට හානි කරයි, විපත්තිදායකයි, මනුස්සකමට නොහොබිනවා, ගැළපෙන්නේ නැහැ. නමුත් බුද්ධ කාලීන වශයෙන් කාලේ එවැනි දේවල් බොහොම තිබුණා. ඒවා තමයි ලංකාවට ආවේ නේ. ಭಾರತයෙන් අරගෙන ආපු දේවල් ಭಾರತීය මහත්යලා උනම් මේ හඳුන්වා දෙන කොඩි වින කරනවා නෙමෙයිනේ මේ බඩු මුට්ටු මේව ගෙනල්ලා. ඇයි යමක් හඳුන්ව අපි පිළිගන්නවා බුද්ධහ මම බෞද්ධයෙක් කිව්වනේ බුද්ධහගුණ නොකළ යුතු දේවල් පාප කර්ම කරන්න එපා. ඔබතුමාගේ මුඹට අහන්න ප්‍රශ්නයක් තිබුණා ඉස්සර වෙලා. මම හොඳ බෞද්ධයෙක් කියලා කිව්වා. ඉස්සරනම් සැරට කරයි කිව්වා. මොකද මේ හොඳ බෞද්ධයයි මේ සැරට කිරීමේ දෙක අතර දෝලන වංශ වැඩිවීම සමග අපි වයසට යනකොට අපි හැපතට බර වෙනවා නේ. එන වයස වෙන්න ඕනේ දෙහපත් වෙන්න. මම මේ මංගලෙ කිව්වේ ඉස්සර තරම් මට තරහ යන්නේ නැහැ. ඉස්සර තරම් මට මම නොවිසිලුවත් නැහැ. ක්‍රමෙන් තැම්පත් වෙන්න පටන් ගන්න. කවදත් විශ්වාස කරා මම නොකළ යුතු. පොතේම කියලා තුන දැන් මේ මේ පොත ගත්තාම අපේ හඳුරනේ ඔන්න බලන්න මහා නපුරු කොඩු විනියම්. ඔව්. කියලා පෙන්නන්න. ආ ඔන්න මේකේ තියෙනවා මම මේ ටිකක් තියන්න අවසරයි අපේ හඳුරන පොඩ්ඩක්. මේකේ තියෙන රත්මල් වඩම 108 බතුරා අඳුංගා මල් සමග මල් පුටිය ගොතු පස් වගේ තියා මතුරා බිම් වල්ලා ගින්නලනු පිස්සුවේ. ආයි මේකේ තියෙන තවද මට මිනිත්තුවක් දෙන්නකෝ මිනිත්තුකුත් එපා මට. තවද ආයි කරන හැටියක් තියෙනවා මේ රත්මල් මතුර වත්තට දබනු ලෙඩ තදවි. පසිට රූපේ පංචාක්ෂර පිටුවා ලියා සෝහනේදී 108 වර මතුර තටුවේ තියා පස්ලෝ කටු උගුරේ හෝ කටාන අතුරා ගසළු දිවගුරු හිරයි තිස්පෑම පිට අරුණු නැත්තන් නසිනවා නියතයි. මෙහෙම ඒවත් කියලා අවසාන්ද කියනවා අපේ හඳුරනේ ඔබවහන්ස කීපකතයි මේ තීද. නොකරනු මේ දිව්‍ය මන්ත්‍රයයි නොකරනු නොබලනු පවුල් හතක් නැතකරපු භූම් පවලු මන්ත්‍රය ඇසින්වත් නොබලනු කටින් නොකියනු කන්ට ඇසෙන්ටවත් නොකියනු මේක ලීපකෙනත් දන්නවා මේව ලෝභව කරන්න හොඳ නෑ කියලා. කරන කරපු කරනනේ අපිත් දන්නවා මේ හොඳ නෑ කියලා. අපායනවා නියතයි මේකෙම කියලා තියෙන අපායනවා නියතයි කියලා. ඔබවහන්සේකම මම බාර්දි මහත්තයා එතනදී සමීර මහත්තයා ඔබතුමාට යන්න ඕනද? ඔබවහන්සේකම මේ වෙලාවෙ නම් ගන්න වෙනවා. අපිට මොහොතක් දෙන්න මොකද දැන් අර අදහස ප්‍රකාශ කරමින් හිටියේ අර වෛද්‍යතුමා. අපි දිගින් දිගට ඉල්ලීම් කරා ඔබතුමාගේ අදහස නැවතත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපේ නිෂ්පාදකතුමා මේ මහතේදී සම්බන්ධ කරගෙන තියෙනවා. ඔබතුමා අදහස් දැක්වීම කරනවාද නැත්නම් ඔව් කුමාරනායක මහත්මයා ඔව් එලා එලා ඔව් තා පොඩ්ඩක් ටීවී එකේ සද්ද පොඩ්ඩක් අඩු කරගත්තොත් අපිට ලේසි වැඩේ. ආ මම ටීවී එක සද්ද අඩු කරා. ඔව් අපේ ගරුතර ස්වාමින් වහන්සේට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් විමසන්නට තියෙනවා. ඒ සඳහා තමයි අපි ඔබතුමාට ආරාධනා කරේ. මොකද නමයි කුමා? කුමාරනායක මහත්මයා. කුමාරනායක මහත්මයා ඔව් ඔබතුමා කතා කිරීම බොහොම සතුටුයි. මට දැනගන්න පුංචි කාරණා පුංචි ගැටලුවක් තියෙනවා. ඔබතුමාගෙන් අහුවට කමන්නේ ඔබතුමා බෞද්ධ ධර්මීය පිළිගත්ත කෙනෙක්ද? ඔව් ඔව් අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනයට මම ආදරය කරන දෙමේ. හරි. ඊළඟට ඔබතුමා පිළිගන්නවද බෞද්ධ දර්ශනය තුල ආගමන් තුල කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුල පිළිගන්නවා අණ්ඩජ ජලාඹුජ සංසේදජ ඕපපාතික කියලා මේ උපත් හතරක් ගැන මේ බුදුමවින් දේශනා වෙච්ච පැහැදිලි කරුණු කාරණා හතරක්. අපි මේ මෙතන ඉන්න වෛද්‍යතුමා එතුමා ජේෂ්ඨෙක් ඒ වගේම හේතුවාදී කෙනා කෙසේ වෙතත් දැන් වෛද්‍ය විද්‍යාත්මකව මට පරස්පරයක් තියෙනවාද මෙතුමා ඔය විෂයෙම මනෝවෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට කියන ඕපපාති සත්වෝ පිළිගන්නේ නැහැ එහෙම අමනුෂ්‍යෝ පිළිගන්නේ නැහැ කියලා. ඔබතුමා වෛද්‍යවරයෙක් වෙලත් ඒ සම්බන්ධයෙන් ඕපපාති සත්වෝ පිළිගන්නවද නැද්ද මොකද අදහස? ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ වැනි දෙයක් ඇහුන්නේ අපිට පැහැදිලි නැහැ. ඔව් ඔව් මේ වැනි දෙයක් ගැන
දැන් අපට අවශ්‍ය ඔබතුමා දැනගෙන දැන් යමක් නැහැ හෝ ඔව් හරි කියන්න මම ඇහුවේ ඔබතුමා කිව්වා නෙමෙයි නෑ 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 මහත්තයා මම අහන්නේ දැන් මේත් මනෝවිද්‍යවරයෙක් නේ මේ මේ සමාජයේ ඉන්න මනුස්සයම තමයි අමුලිෂ්ට වෙලා තියෙන්නේ නෑ ඔකනේ අපි බලාපොරොත්තු නෑ 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 අදහස් දැක්ුවානේ පැහැදිලි කරගමු කුවරණායක මහත්තයා පැහැදිලි කරගමු පැහැදිලි කරගමු පැහැදිලි කරගමු ඕපපාතික සත්වයෝ ඒ කියන්නේ මේ ඔබතුමා පිළිගන්නවාද මේ බුදුහාමුදුරු කියා දෙන බෞද්ධ දර්ශනය කියා දෙන මේ කාරණේ එහෙම නැත්නම් ඔබතුමත් වෛද්‍යවරයෙක් හැටියට මනෝවෛද්‍යවරයෙක් වීම නිසාම මේක ප්‍රතික්ෂේප කරනවා අදහස පැහැදිලි කෙටි පිළිතුරක් අපිට දෙන්න කියලා මේ අහන්නේ මම ඔලොපාතික් කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා අන්න ඉතින් කතා කරන්න දැන් හොඳ බෞද්ධ කිව්වා බෞද්ධ දර්ශනයට ආදරය කරන කෙනෙක් කිව්වා ඔපාතිකත්ව පිළිගන්න ඕන්න ගැටුම ස්වාමීන් වහන්සේ සමහර අය උප්පෙන්නේ බෞද්ධයි සමහර අය දර්ශනීය දැනගැනීම බෞද්ධයි ඔය දෙකේ ගැටුම තියෙනවා නෑ නෑ මගේ මතයන්නේ මේ අපි මහත්තයා ඔය වනි අමුරුෂ්ය මම පිළිගන්නේ නෑ ඕපපාතික ඉතින් බලන්න බෞද්ධ දර්ශන දෙවියෝ කියන්නේ ඕපවාසි සත්වයෝ පිළිගන්නේ නැහැ එතකොට අමනුෂ්‍යෝ කියලා කියන්නේ ඕපපාතික සත්වයෝ පිළිගන්නේ නැහැ බ්‍රහ්මියෝ පිළිගන්නේ නැහැ ඉතින් ලොකු දර්ශනය එන්නේ නම් මේ පොයේ දවසේ කතා කරන්න ඕනේ දර්ශනය දන්නේ නැතුව වටපිටා ගහේ පොත් අත ගාලා නේද නෑ පොඩ පොඩ මේ කෝලියන පොඩක නෑ නෑ පොඩක ඉන්න අපේ වෛද්‍යතුමා ගැටුමක් නැහැ මේ අදහසත් එක සමහර අය හොඳට අවස්ථාව ලැබිච්ච ගමන් එක එක අයට සමහර වෙලාවට උදව් කරන්න අදහසින් සමහර අවස්ථාවලදී ඔබතුමා නෙමෙයි විවිධ එවතුන් දෙනවා ලිපි එවනවා නමුත් බැලින්නම් ගහේ පොත් අත ගාලා අරටුව ගැන කියන්නයි හදන එක්ක අරටුවත් අත ගාලා පොත්තයි දෙක තුනම දෙනගෙන ආවනම් හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්නේ නෑ අහන්න මම ඒකට පස්සේ උත්තර ලැබුණා ආ ඉතින් ඔය ඕපපාතිය කියන කොරපිටි පස්සේ දිවිමේ අපේ ජීවිත නැති වැඩක් ගන්න මොකද්ද ඒක බුදුහාඳුරු බෞද්ධ දර්ශනීය තුල කියා දෙන දාර්ශනික කරුණ. දාර්ශනික කරුණක් අපි ඇයි අපි හටගන්නේ කොහොමද? මේ අන්න බලන්න ඔකද බුදුදහමට මේ පොහේ දැස මිත්‍යා කියලා කියනවා. දැන් පේනවා ඇත්තට මේ මොකද්ද මේ කාරණේ කියලා. බුදුදහමට බුදුදහමේ නැ කාරණාවට මිත්‍යා මතයක් කියනවා නම් ඇත්තටම ඔයනි තනතුරක් දැරීම ගැන ප්‍රශ්න තියෙනවා. හරි හරි. ගෝඩින් ලෙඩින් ගන්න බැරුව බොරු කියපු මිනිස්සෙක්ගෙන් ඔයනි ප්‍රශ්නයක් අහන්න එපා. रोग हेमोट हेदी घोर ससरीदन मे आर्य मार्गेट एवं करुण कारण प्रतिक्षेप ඔන්න අදාල මේ බලලා මල්ලෙන් පයින්කොට අපි එවැනි කරුණු වලදී එච්චර යන්න ඕනේ නේ ඔන්න උත්තරේ ඉතින් කාත් එකද කතා කරන්නේ ආගමක් දහම නැති අයත් එක්ක හරි ඔබතුමාගේ ඔව් අපි හඳුන්නේ ප්‍රතිකාර ගන්න ලෙඩ්ඩු ගැන කනගාටු වෙන හැරෙන්ට වහන්සේගේ වගේ දාර්ශනික ප්‍රශ්නකට උත්තර දෙන්න බෑ එතුමාට ඒකින්ද අපි මාතුගාවට හරි ඔව් ඔබතුමාගෙන් අදහස් විමසන්න කැමතියි අපි ඔබතුමාගේ අදහස කියන්නේ දැන් මේ කතා කරපු දෙයක සම්බන්ධව නැත්තම් මේ අපි කරගෙන ආව මාතුගාව අපේ මාතුගාව අපේ මාතෘකාවට මම එන්න දැන් මේ මේ අතුරු ප්‍රශ්න වෙලදී අපෙන් අවශ්‍ය වෙනවා අපි වෙනම සාකච්ඡාවක් ඒ සම්බන්ධව ගෙනියමු එතකොට හේතුවාදයේ බෞද්ධ දර්ශනයේ වෛද්‍ය විද්‍යාව ගැන අපිට ඔන්න කතා කරන්න පුළුවන් දැන් මේ විතර සීමිත මාතෘකාවක්නේ අපි මේ සීමිත මාතෘකාවේදී මම අර නැවත තැන ඉදලා මම ආයි කියන්නම් මිනිස්සු මේ අණවින කොඩිවිණ වගේ දේවල් වලට ඇදිලා යන්නේ ඇයි කියන එක සම්බන්ධව අපි යම්කිසි තැනකට ආවා
හුඟක් වෙලාවට මිනිස්සු දැන් මේ වගේ දේවල් වලට ඇදලා යනකොට තමන්ගේ අසරණ බව නිසා දැන් තමත් කෙනෙකුට වරදක් කරන්න තමහුරු පෙළඹෙනවා තමන්ගේ අසරණකම නිසා මොකද දැන් තමන්ට යම්කිසි රජයකින් හෝ එහෙම නැත්නම් යම්කිසි බලවත් පුද්ගලයෙකුගෙන් අසාධාරණයක් වෙනවා ඒ අසාධාරණයක් වුණාට පස්සේ ඒ පුද්ගලයාට යන්න තැනක් නැහැ කිසිම කෙනෙක් සමාජය තමන්ට උදව් කරන්නේ නැහැ ආණ්ඩු උදව් කරන්නේත් නැහැ පොලිසිය උදව් කරන්නේත් නැහැ කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ ඒ පුද්ගලයා අසරණ අසරණ වෙච්ච පුද්ගලයා ඊට පස්සේ යනවා අර බලවේග පක්ෂ ඒ බලවේග පක්ෂ යන උදව් කරන්නේ කවුද අසල් වෙසි තවත් මිනිස්සු ඕකට ඔහොම ඉදලා හරියන්නේ නැහැ ඔය කවුරුවක් කරන්නේ නැත්නම් ගිහිල්ලා අඹරන්න සීනගම දේවාලට ගිහිල්ලා මිරිස් කියලා तमंगे हतुराने विनाशक दिव्यांट हो यके हो अरवागे देखकर हानिया मिनस असर तवत्कर सापकर सापगिरी सापगिरी मकरण තමන්ට අරවගේ දෙයක් කරගන්න බැරි නම් පුද්ගලයාට ශක්තියෙන් තමන්ගේ ශක්තියෙන් භෞතික ක්‍රියාකාරකමකින් කරන්න බැරි නම් පහර දීමක් කියලා සාප කරනවා. එහෙම කරන හුඟක් අවස්ථා තියෙනවා. අපි ගම්පලාත්වල ඉස්සර කරා රිදීමකීම කියලා දෙයක් තමයි මේ ඔබතුමා අහලා ඇති. රිදීමකීම කියලා කියන්නේ මිනිහෙක් එකතු වෙලා කරනවා අරවගේ රිදී කැල්ලක් පුච්චමින් තව කෙනෙකුට සාප කරනවා. සාප කරනකොට අර මනෝවිද්‍යතුමා කිව්වාගේ සාපේ විතා විශාල වශයෙන් ගෝසා කරලා කරන දෙයක්. රාත්‍රිය පුරාම කරන්නේ. එතකොට ඒ වැරද්ද කරපු පුද්ගලයා ඉන්නව නම් අපි හිතමු හරකේ කරකම් කළා කියලා. එහෙම නැත්නම් කුගුලෙක් කරකම් කරා කියලා. එහෙම නැත්නම් ඊට වඩා වස්තුවක් කරකම් කරපු කෙනෙක් ඉන්නව නම් ඒ කිට්ටුව අර කරන සාපේ ශබ්දය බෙරහඬත් එක්ක ඇති වෙන ශබ්දය නිසා අර පුද්ගලයාගේ හිතේ මානසික කම්පනයක් ඇති වෙලා ලෙඩ වෙච්ච අවස්ථාව අපි දැකලා තියෙනවා. ඒ නිසා හුඟක් අය කරන්නේ මොකද්ද? එහෙම කාලට ඒ ගමෙන් පැනලා යනවා. එහෙම දෙයක් කරනවා කියලා ආරංචි වෙනකොට. එතනොත් හොරා හුනවා. ඉතින් මේ වගේ දේවල් මේ රටේ සිද්ධ වෙමින් පැවතුනවා. ඉතින් අද අපි කියන්නේ හොඳයි මට මොහොතක් දෙන්න අපි හරියටම වෙලාව කීයද බලලා ආයෙත් එකතු වෙමු. තනතුක මහත්තයාගේ අදහස සම්පූර්ණ කරා. ඉතින් මම කියන අදහස කරන්නේ දැන් අපිට එක අවස්ථාවකදී මෙතෙන්දි මතු වුණා කාරණයක් මේ භූතෝ නැද්ද? ඒ වගේම ඕපපාතිකෝ නැද්ද? අපි අත්වසෙම අපි විද්‍යාත්මක දර්ශනයක් වශයෙන් අපි කල්පනා කරන්නේ එහෙම සත්තු වර්ගයක් ඉන්නවද? ඕපපාතික කියලා එහෙම සත්තු වර්ගයක් ඉන්නවද කියලා තවම අපිට පැහැදිලි තර්කානුකූල විද්‍යාත්මකව අපිට කිසිම සාක්ෂියක් නැහැ. इतकल पीलिगे अभी वृतभाव निर मीन इतोट एक बुद्धागमट एग्गद तवत्तागमट एग्गद बुद्धागमट एग्गना पीलिगण बुद्धागमट एग्ग नून गेल अभी पीलिगे बुद्धागमट एग्गू नई गेल पीलिगे अभी तीन दीद अद पवती विद्यात्मक दर्शन उड यम उपना अभी दिव्य वगैन गेल ये संकल्प यो मिनीस मिनी अभी अभी अदास करे මිනිසා විසින් දෙවියා මෙව්වා මිස දෙවියා විසින් මිනිසාට කරපු දෙයක් නෑ කියන. ඒ නිසා දේව සංකල්ප වගේ දේවල් සම්බන්ධව අපේ තියෙන විවෘත මතයක්. එවැනි දෙයක් තවම මිනිසෙකුට තමන් විසින් යම් කෙනෙකුට විරුද්ධ යදවීමට හෝ එහෙම බලවේගයක් තියෙන එක පිළිගන්නේ නෑ. ඒ නිසා අනවින කොඩු වෙන සම්බන්ධ වුණත් අපේ මතය ඒකයි. එහෙම බලවේගයකින් මිනිහෙකුට කරන්න හැකි දෙයක් නෑ තවත් කෙනෙක් විසින්. මාත්‍යා මට එක ප්‍රශ්නයක් අහන්න දෙන්න දිනුවට එන්නේ. ඔව්. ඔබතුමා කොඩියන කරනවා අනිවින හදුන්නකට බලන් ඉඳලවත් තියෙනවද කවදාවත් කරන්නේ නැහැ නේ ඒකල කරන්නේ සම්පූර්ණවම හොර හොරන්නේ නැහැ කරනවා දැකලා තියෙනවා මම දැකලා නැහැ කවදාවත් මම අහලා තියෙන කතා කරන්න පහ හැල ඇයි එහෙම කියන්නේ එහෙම කියන්නේ කොඩුවිනියක් කරන කෙනෙක් මලයකේ බාරගෙන බූම් පාලුවක් කරන කෙනෙක් අඩිබර ගහලා කරන්නේ නැහැ ඒක තමයි මම කියන්නේ මම කරපු කෙනෙක් ඔව් සහ මම දැන් ඇතහැරලා තියෙන දැන් කරන්න මම දන්නවා කරන හැටි සහ මම මුල්දී අපේ හන්දරේක වගේ මම කරපු කෙනෙක් ඔබතුමා කරපු දේවල් බොහෝම රහසිගතව සෝහනක දිහෝ පටිපලක දිහෝ දියබස්නාවක දිහෝ එතෙන්ට ගිහිල්ලා අඬ ගහලා ඒ අවශ්‍ය භූත බලවේගෙ බැඳගෙන හොර රහසේ වත්තේ වල්ලන්නේ gedara minisuta දැනගන්න බැරි විදිහට ඔය කියන මානසික වැටීම සිද්ධ වෙන්නේ හොර රහස කරනකටද මම කිව්වද නෑ නෑ පොඩ්ඩක් ඉන්න මම ඔබතුමා මං කිව්වේ වට වරද්දගෙන නේ කියන්නේ මම කිව්වේ රෙදි අර රිදී මෙකීම කියන වැඩසටහනේදී ඒක කරන්නේ මිනිහෙකු මානසික වශයෙන් වටනේ ඒ අඩිබර ගහන ඒක අඩිබර ගහීමක් නෙවෙයි ඒක කරන්න වෙන්න ඒක කරන්නේ ಭಾರತೀಯ මහත්තයක් සුව කිරීමක් හැටියට මිසක් කොඩිනු කිරීමක් හැටියට නෙවෙයි එහෙනම් සුව කිරීම ගැන කතා කරන්නේ නෑ මම නෑ ඉතින් කොඩිනු කරාට පස්සේ ඒකට දාගන්න එපා නෑ එතන ප්‍රශ්නයක් මතුවෙන්න පොඩ්ඩක් මෙතන දැන් මේ පැත්තෙන් දිගින් දිගටම කියවුණා
මේ කොඩි විනයක් කළා ඔයා මාස 3කින් මැරෙනවා හත් අවුරුද්දකින් මැරෙනවා හත් දවසකින් මැරෙනවා ඔහොම කියේ කිය මෙන්න මේ කියමනට බිය කිරීමටයි ওই කොඩි වින නෙමෙයි ඇත්තටම මානසික වැට්ටීම මානසික රෝගයක් කියන කාරණේ අප වෛද්‍යතුමාගෙන් කලින් පැහැදිලිවම කියුණා දැන් මේ මම ඒක අනුමත කරනවා නෙමෙයි භාරතී මහත්මිය කියන විදිහට ඒව කරන්නේ රහසේ නම් හෝම රහසියක් සොහොන්ට ගිහිල්ලා හැංගිලා රෑ 12ට නම් දවල් එකට නම් මම දන්නේ මෙච්චර රහසිගතව කරන දෙයකින් එතකොට කෙනෙක් මානසික වැටෙන්නේ කොහොමද දැන් මෙයා ඇත්තට කරන කෙනෙන්නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඔබයි තුමනි ඔබට ඒකට විරුද්ධව දෙන්න පුළුවන් ඇත්තට මම ගොඩක් කලාව නිශ්ශබ්දව හිටියා මම ගොඩක් දේවල් අහගෙන මේ ඇත්තටම මේක මෙහෙමයි දැන් තියෙන්නේ දැන් යම්කිසි කෙනෙක්ගේ මානසික බලපෑමක් ඇති කරනවා කියනවනේ දැන් මානසික බලපෑමක් ඇති කරවන්න විවිධ හේතු තියෙන පුළුවන් මේක කොයිතරම් එක පැත්තකින් කොයිතරම් රහසෙ කරා කොයිතරම් හොරට කරත් අපි දන්නවා ඒවා ආරංචි වෙන ක්‍රම තියෙනවා අනිත් එක තමයි මේ වගේ කොඩි විනයක් අනිවිනයක් කරන්නේ යම්කිසි ගැටුමක් තියෙනකොට සමහරවිට ඉඩම් දෙකක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පවුලේ සම්බන්ධතාවයක ගෑන ළමයක පිරිමියන්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සමාවෙන්න සමාවෙන්න එතකොට දැන් ඔබතුමා කියනවා මේ හොරෙන් කරත් ආරංචි වෙන්න පුළුවන් කියලා ඔව් ඒක ඒක ආරංචි නොවෙන්නම විදිහ ඒක තමයි මම එතනට එන්නේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒතර මේ ප්‍රශ්න තියෙනකොට අපේ සමාජයේ විශ්වාස කරනවා මේ වගේ ප්‍රශ්න තියෙනකොට අනිවින කොඩි වින කරනවා කියලා. ඒතර ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා මේ අපේ සංස්කෘතියේ ධම්මල මිනිස්සු මේවා කරනවා කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ මේ විශ්වාස කරනවා. ඒතකොට මේගොල්ලන්ගේ හිතේ තියෙන කොහොමhari මේ කොඩි විනේ කරා කියලා. අනිත් එක අනිවිනේ කොඩි වුනේ කරාට පස්සේ අර කරපු විනය තමයි වාර්තාව දෙන්නේ. වාර්තාව දෙන්නේ මේ මම කොඩි විනයක් කරා කරලා හරි ගියා කියලා තව කෙනෙකුට කියන්නේ කවුද? ඒ කොඩි විනේ කරපු මිනිහා එහෙම කියනවද එහෙම කියනවද එහෙම කියනවද නෑ නෑ කට්ටණි මහත්තයා නෙවෙයි කට්ටණි මහත්තයා නෙවෙයි මම කියන්නේ අර අර පුද්ගලයෝ දැන් අපි හිතමු එක පවුලක් තියෙනවා A කියන පවුල B කියන පවුලට විරුද්ධව කොඩි විනේ කරනවා එතකොට මේ කොඩි විනේ සාර්ථක වුණාට පස්සේ A කියන B පවුල විනාශ වුණාට පස්සේ ඒ පුද්ගලයා A කියන පුද්ගලයා ඒක තවත් අයට කියනවා කරාට පස්සේ විනාශ වුණාට පස්සේ නෑ විනාශ වෙන නෑ විනාශ වුණාට පස්සේ නෑ මට වැරදිලා කියුනේ ඒ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ ඒ ඒක තවත් කෙනෙකුට කියනවා මට වැත්තේ වැරදිලා කියන්නේ ඒ වගේම විනාශ විවිධ දේවල් වලට එන්න පුළුවන් අන්න එතන තමයි අනිත් තර්කේ තියෙන්නේ මට කලින් කියන්න බැරුණේ අපි දන්නවා මේ වගේ දේවල් වෙනවා සමාජේ අනිත් අයට විරුද්ධව කොඩි වින කරනවා ගුරුකම් කරනවා පිල්ලියවන මේ වගේ දේවල් කරනවා මේවා කරන්නේ යම් කෙනෙකුට හානියක් වෙන්න නමුත් අපි දන්නවා සමාජේ තියෙන දේවල් අනුව මිනිස්සුන්ට ඉබේම හානි වෙනවා මිනිස්සුන්ගේ දේවල් විනාශ වෙලා යනවා වගා පාල් වෙලා යනවා ඒ වගේම ලිඩ රෝග හැදෙනවා ඉතින් මේ වගේ ලිඩ රෝග විනාශ ඔප්පඩක මට වගා පාළු වල යනවා වගාවන්ට බාහස ඒක තමයි මම එතෙන් දෙන්න එතකොට මම එන පොඩක් ඉන්න මට වටේ වෙන ඔබතුමත් පොඩ්ඩක් ඉන්නවද අපි 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 පොඩ්ඩක් වෙලාව බලලා අපි වෙලාව බලලා මේ බොහොම සාර්ථක මේ බොහොම සාර්ථක සාකච්ඡාවක ඉන්නේ අපි කෙටි විරාමයක් ඉක්මනින් ලබා ගන්නවා ආයෙත් ඔබත් එක්ක නොපෙනෙන මානයක තියෙනවා අපි නොපෙනෙන මානය සාකච්ඡාව තුළ ඉන්නේ විවිධ අදහස් ගුප්ත ශාස්ත්‍රයන් ගැන ඒ වගේම ඒ මතවාදයන් ගැන වෛද්‍ය විද්‍යාත්මක මතවාදයන් බෞද්ධ දර්ශනය ඒ වගේම එහි දක්වන අදහස මොකද්ද මේ සියලු දේවල් කතා බහ කරමින් ඉන්නේ අද දවසේදී අපේ මාතෘකාව වෙලා තියෙන්නේ මේ මොහොතේ අපිත් එක්කලා එකතු වෙන කෙනෙක් ඉන්නවනම් ටීවී දෙරණත් එක්කලා ජීවමාන වූ පුද්ගලයෙකුට අනවින කොඩි වින කළ හැකිද කියන කාරණාවත් එක්කලා තමයි අපි මේ අද දවසේදී සාකච්ඡාවේ අපිත් එක්කලා මේ කතා බහ කරමින් ඉන්නේ සාකච්ඡාව තුළ විද්‍යතුන් සිව්පලක් සමගයි මේ කතා බහ කරන්නේ රුමි රුබන් වෛද්‍යතුමා මේ අපි විරාමයට යන්න කලින් කතා කර කර හිටපු අදහස් සම්පූර්ණ කරන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි දැන් මේ කතා කරපු විදියට කෙලින්ම පණිවිඩය දෙන්නේ නැත්තම් කොහොමද පණිවිඩය යන්නේ? ඒ පණිවිඩය අනියම් විදියට යන්න පුළුවන් එක පැත්තකින්. අනිත් පැත්තෙන් තමයි මෙතන ඇත්තටම ගින්නේ ඇවිලිලා තියෙන්නේ. මෙතන යට ගිනි අඟුරු තියෙනවා. එතකොට මේක මෙහෙම කොඩි විනයක් කරාවි කියන බලාපොරොත්තුව දෙපැත්තෙම හිටවල තියෙනවා. ඒතකොට යම්කිසි පුළු සුළු හෝ ඇඟවීමකින් හිතට කොඩි විනයක් කර පණිවිඩය එන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ මේක වාර්තා වෙන්නේ තව කෙනෙකුට කියන්නේ ඒ පිළිබඳ කරපු කට්ටිය එහෙම නැත්නම් ඒ විශ්වාස කරපු කට්ටිය. එතකොට නෑ මෙහෙමත් කරන්න පුළුවන්නේ. දැන් ඔක මාකට් කරන්නත් පුළුවන්නේ. දැන් මේ මෙහෙම දෙයක් උනේ අහවලා ළඟට ගිහින් ඒක කරපු නිසා. කරපු නිසා කියලා ඒ මාකට් කිරීමත් වෙන. මොකද මෙතන මැනේජර්ස්ලා ඉන්නවා. මේක වෙළඳාමක් නේ. මේක කර්මාන්තයක්. මේ කර්මාන්තයේ ඉස්සරහට යන්නේ මේක මාකට් කිරීමත් සමග ඔබතුමා කිය උතර. ඒ වගේම අනිත් දේ තමයි අපි දන්නා විද්‍යාවේ තියෙනවා මේ අර ලාච්චු ගුණ සංකල්පය කියලා එකක්. ඒ කියන්නේ අපි යම්කිසි පරිශන කරගෙන කරගෙන ගියාම පරිශන 100ක් කරොත් මේකෙන් සාර්ථක වෙන 50 විතර අපි ඉස්සරහට පබ්ලිෂ් කරන්නේ. පල කරන්නේ අනිත් අයට කියන්නේ අසාර්ථකින ඒවා ලාච්චිය දාලා අයින් කරලා තියෙනවා. ඒ වගේ මේ වගේ කරන දේවල් වලින් අහම්බෙන් සාර්ථක වෙන ඕන තරම් තියෙන පුළුවන්. මොකද අනතුරු කියන දේවල්, ලෙඩරෝ කියන දේවල්, නරක දේවල් මිනිස්සුන්ට මේ සමාජයේ ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන් දේවල්. ඉතින් මෙහෙම දෙයක් ඇති වුණාට පස්සේ මේ කොඩි විනය කරපු නිසා තමයි කියලා විශ්වාසයක් ඇති වෙනවා.
ඒ විශ්වාසයේ ඇතිවිච්ච දේවල් සුළු ප්‍රමාණයක් වුණත් ඒ දේවල් තමයි කව කෙනෙකුට කියන්නේ. අත ඒ තව කෙනෙකුට ආරංචි වෙන්නේ ඒ දේවල්. කවුරුත් දැනගන්නේ ඒ දේවල්. කටින් කරට යන්නේ ඒ දේවල්. වෙච්ච නැති දේවල් හැමම වැලි තලාවට යට වෙලා යනවා. ඒක විද්‍යාත්මක තියෙන සංකල්පයක්. ඒතර මේ මෙතුමා අහුව ප්‍රශ්නයක් මේ වගාවන් පාලු කරන්නේ කොහොමද කියලා. ඇත්තටම වගාවන් පාලු කිරීමත් අපිට අර්ථ දක්වන්න වෙන්නේ වගා පාලුව කියන දේ සාමාන්‍යයෙන් ඕනම තැනක වෙන දෙයක්. ඕනම අපි දන්නවා ඕනම ගොවි මහත්තයෙක් දන්නවා වගා පාලු වීම් මුග ගස් බියාම් ඒ වගේ විසි බීජ වලින් දිලීර වලින් ගස් නියම ඕන තරම් දේවල් වෙනවා. නමුත් මේව උනාට පස්සේ එතන කොඩි විනයකුත් කරලා තියෙනවා නම් කෙනෙක් හිතන මේ කොඩි විනය නිසා තමයි උනේ කියලා. ඒ සිදුවීම පසු සිදුවීමට සම්බන්ධ කරලා මේ සිදුවීම නිසා මේක උනා කියලා තර්කයකට එනවා. අපි කුඩයක් අරන් එළියට ගියාම වැස්සොත් අපි හිතනවා මේ කුඩය අරන් ගිය නිසා තමයි වැස්සේ කියලා. ඒ වගේ තර්කයක්. ඉතින් මේ තර්කය අනුව අපේ තර්කානුකූලව සිටීමේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඊට පස්සේ ඒ දේ සිද්ධ වුණාට පස්සේ මේකට ප්‍රචාරය ලැබෙනවා. සිද්ධ වෙච්ච දෙයට. ඉතින් වගාපාලෝ ඒතර අපි දන්න පහුගේ කාලේ මාතර වැලිගම් ප්‍රදේශයේ ලොකු දිලීර ආසාදනය කරලා පොල්ගස් විනාශ කරන්න උනා. ඉතින් මේක තව කෙනෙකුට මේ දවස්වල කවුරු හරි වෙන පළාතක කෙනෙක් කොඩි විනයක් කරලා තිබුණා නම් ඒ පැත්තේ පොල්ගස් වලට කෙනෙක් හිතන්න පුළුවන් මේ පොල්ගස් විනාශ වුණේ කොඩි විනයක් කරා නිසා කියලා. නමුත් එහෙම කවුරුත් කියලා තිබුණේ නැහැ භූත විද්‍යාවකින් ඉදිරිපත් වෙලා මම කොඩි විනයක් කරා කියලා නේද? ඔව් ඒක තමයි. ඒක ඒකත් ප්‍රශ්නයක් කියන්නේ ඒක. ඔව් නමුත් ලකුණු ගන්න අවස්ථාවක් තියෙනවනේ සමහර වෙලාවට සාත්‍තර කියලා ලොකු විනාශයක් ආයාමක් වුණාට පස්සේ ආයයන් කලින් කියනවා ස්වභාවික අනුතුරු සිද්ධ වෙනවා කියලා. ඒ වගේ වුණාට පස්සේ කියනවා මම කිව්වා කියලා. නමුත් අර කියලා හරි ගිය පේව විතරයි ප්‍රචාරය වෙන්නේ. ඒවට විතරයි ලකුණු හම්බෙන්නේ. ඒව විතරයි බලන්නේ. ඉතින් ඒක තමයි ඒකට උත්තරේ. අනිත් පැත්ත ගත්තොත් එහෙම අර වෛද්‍යතුමා කිව් විදිහට අපිටත් අනන්තව හම්බෙනවා මේ කොඩි වින අනවින කියලා විශ්වාස මත පදනම් වෙලා මිනිසුන්ගේ ජීවිත විනාශ කරගන්න රෝගීන් අනන්ත. එක පැත්තකින් අපි දන්නවා බින්නෝන්මාදකෙන් රෝගයේදී එක ලක්ෂණයක් තමයි මේ ඩිලූෂන් කියන එක. ඒ ඩිලූෂන් කියන්නේ කිසිම තේරුමක් නැතුව අදහසක් ඒකට සාක්ෂි නැතුව යම්කිසි තදබල විශ්වාසයක් ඇතිවීම. ඒතර පර්සිකියුටඩ් ඩිලූෂන් කියන එකේ අපේ සංස්කෘතියේ තියෙන දේවල් තමයි උකහා ගන්නෙ. ඇතිවෙන ප්‍රබල විශ්වාසයක් තමයි තවත් කෙනෙක් Tamanට හානි කරන්න ඉන්නවා, මරන්න ඉන්නවා, කොඩි වින කරලා තියෙනවා. ඒ වගේ පිළියෙවල තියෙනවා කියන තදබල ඇතිවෙන විශ්වාසය. මේ විශ්වාසය මත පදනම් වෙලා මේ විශ්වාසය මේ රෝගියාට ඇති වුණාට පස්සේ ඒ රෝගියාගේ gedara ඉන්න අයත් සමහරලාට නෑ දෑ වෙන්න පුළුවන්, පෞලියා වෙන්න පුළුවන්. මේත් මේක හවුලේ විශ්වාස කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේකට තොවිල් කරන්න පටන් ගන්නවා. ලක්ෂ ගණන් වියදම් කරනවා. තොවිල් කරලා යම්කිසි සහනයක් මානසික සහනයක් ලැබෙන්න පුළුවන්. මොකද අර ඒ තියෙන ක්‍රියාදාමයත් එක්ක පෞලියාය ඔක්කොම එකතු වෙලා එකට වැඩ කිරීම තුළ ඒ වගේ මානසික සහනය තුළ දවසක දෙකකට සමහරලාට මේ මානසික තත්ත්වය පොඩි අඩුවීමක් එනවා. නමුත් මොකද්ද වෙන්නේ සතියක් විතර ගියාට පස්සේ කකුල් දෙක අත් දෙක බැඳලා තමයි අපි රෝහල් වලට අරන් එන්නේ. අර තොවිලෙන් කිරිපු తాවකාලික සහනය නැහැ. රෝගීට අවශ්‍ය නියම බෙහෙත් වර්ගත් නැහැ. නියම ප්‍රතිකාරයක් නැහැ. උස්සගෙන බැඳගෙන තමයි එන්නේ වෙන්නේ ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයට හානි වෙන විදිහට. ඉතින් මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. තවත් අපි උදාහරණයක් ගත්තොත් මේ මෑතකදී ආපු එක්තරා තරුණයෙක් හිටියා. තව උදාහරණයකට යන නිසා එතන මතුවෙච්ච කාරණා කීපයක් තියෙනවා. එකක් මේ මම දැක්ක දෙයක්. මම තොයිලක් ගැන කතා කරන්නේ නැහැ, කොඩි විනයක් ගැන කතා කරන්නේ නැහැ, මම පිරිත ගැන කතා කරන්නේ. එක්තරා ව්‍යාපාරික පවුල් දෙකක්. මේ කට්ටිය හිටියේ ඩොක්ටර් මෙන්න මේ අවිසල්ට චුට්ටක් ගහා කොස්කමට පොඩ්ඩක් යමකට මේ හරියට ගමාමතුණ මේ ව්‍යාපාරික පවුල් දෙක තරඟයට තමයි ව්‍යාපාර කරේ. හැබැයි කලින් දෙන්නම හොඳ යාළු. දෙන්නම එකට ප්‍රාග්ධනීය යොදලා මුදල් වියදම් කරලා ව්‍යාපාර කරගෙන ගියා. දෙන්නම තරඟයට ව්‍යාපාර කරාට පස්සේ කොහොම හරි එක්කෙනෙක් වැටෙනවා. වැටිලා පස්සේ මෙයාට තේරෙනවා කොහොම හරි අරයාම හානියක් කළා කියලා. මට මට සමා වෙන්න මට මොහොතක් දෙන්න. අපි වෙලාව කීයද කියලා බලන්නේ අපි සූදානම් වෙන්නේ. අපි බලමු වෙලාව කීයද කියලා. හොඳයි ඔබ වහන්සේට සම්පූර්ණ. එතකොට මම කීයක හිටින් පුංචි සිද්ධියක් මෙතන එකතු කරන්න ඕන නිසා මේ දෙපැත්තම මෙහෙමයි. එක පවුලක් හොඳටම වැටුණා. මම කියන්නේ කොඩි වින කරලා කියලා. එක පවුලක් හොඳටම වැටුණා. යාන වාහන පවා ඔක්කොම විකුණන්න වුණා. එයා රෝගී වුණා, එක්තෙන් වෙන්න වුණා. මෙහෙම තීද්දී ඇත්තටම මානසික වශයෙන් එයාට ගොඩ බෙහෙත් දුන්නා. එයා ඒ බෙහෙත් බීලා තවත් මේ කබලෙන් ලිපට වගේ වැටුනේ මෙයාට. මොකද මානසික යැයි සමහර මනෝවෛද්‍යවරු සියලුම රෝගින් එන්නේ කවුද? මානසිකයි. ආ මේ පෙත්ත, ආ මේ කරල, මේක උදේට, මේකට කෑමට පස්සේ, මේ කෑමට ඉස්සෙල්ලා දුන්නා 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 අවුරුදු ගණනාවක්. එතකොට දීලා දීලා අන්තිමට මම කියන්නේ අපි දේශනා කළ පිරිතක්, මේ බුදු පිරිත සමහර අය පිළිගන්නේ නැති, ආශිර්වාද නැහැ කියලා කියන පිරිතක් දේශනා කළා. එතන තියෙන පුදුමයේ කියන්නේ චන්ද්‍රභාරති මහත්තයා අමනුෂ්‍යොත් බන්දනවා නේද මේ කොඩි විනේදී?
අපයෝ මට එහෙමද මම දන්නේ කොඩිවිනේ කෙසේ වෙතත් අමනුෂ්‍යන් නම් මේ මෙයාට බැඳිලා තිබුණා මෙයා ඇත්තටම පිරිත් කියද්දි අමුතු වෙලා කතා කළා එවැනි රූප රාමුසා ඕන්තරම් දාස් කරනක් අපි දෙන්නම් මේ පුද්ගලයා වුණත් හමු වෙනත් පුළුවන් කැමතිනම් ඊට පස්සේ මෙයා පිරිත් කියද්දි ඇත්තට අමුතු වෙලා කතා කළා මෙයා කීවා හාමුදුනි අදමන් යන්න මම මාව සමහරෙවුන් පිච්චුවා මට දුම්මල ගැහුවා මට මෙහෙම කළා මට පුටු වෙටින් මාව රින් ගැව්වා අද නම් මම ස්වාමීන් වහන්සේ මම අද මේ කරන මේ සත්‍යක්‍රියාවෙන් මේක අහලා අද මම යන්න පොරොන්දු වෙනවා කියලා බුද්ධ රූපී අල්ලලා වැන්දා මං යව එහෙම මේ පොරොන්දු ගන්න හරියන්නේ නැහැ මට හරියටම දකින්න පුළුවන් වෙන්න ඕන යන්නේ කොහොමද කියලා අද යනවද එයා කිව්වා ළඟ තීච්ච කොස් ගහක මම පොඩි අත්තක් තිබුණා එයා මම මෙන්න මේ අත්ත කඩාගෙන යන්න සත්‍යයක් බලන්න පිරිත් කියලා ඉවරනකොට මෙය ඇඟින් ඇදගෙන වැටෙනකොටම ගහේ තීච්ච ඒ කියපු අත්තම වෙන අත්තක් නෙමෙයි කවුරත් කැපුවෙන්නේ නැහැ කැඩුවෙන්නේ නැහැ අර පොඩි අත්ත කඩාගෙන වැටුණා අදත් මේ මිනිස්සයා කිසිම බෙහෙතක් කරලක් නැතුව අර මා ওই මානසික යැයි කියන රෝගින් අර ඇද වැටුණු තත්ත්වෙන් එයා නැගිටලා ව්‍යාපාරත් කරනවා එයා සුවපත් වෙලා ඉන්නවා එතකොට කොස් ගහ කැඩුවේ මානසික ප්‍රශ්නයකින්ද කොස් ගහේ ඇත්ත අනිත් එක ඒ කොඩිවිනේ හරි ඒ අමනුෂ්‍ය රෝගය හරි සෝනේ මානසික අවුරුදු ගණනකින් බීපු බෙහෙත් කරල් වලින් ප්‍රශ්නයක් නෝකයි ඔය කියනෝ වගේ සුරංගන අත් බැඳගෙන කකුල් බැඳගෙන නැහැ ඕකෙම අනිත් පැත්තක් තියෙනවා අදහසක් පුළුවන් කෙටියෙන් කියන්නේ කෙටියෙන් කියන්නේ මොකද තව වෙනත් හේතුකුත් තියෙනවා මේ වගේ දේවල් වෙන්න එක තරුණයෙක් ඒ තරුණයා දීර්ඝ කාලෙම ගොඩක් පීඩාවට වින්දා දුක්ුණා පීඩා වින්දා ඇඟ කෙට්ටුණා දුෂ්කරතාවයට මොකද ඒ තරුණයා විශ්වාස කරනවා මෙයාට කබර තෙල් දෙනවා කියලා කබර තෙල් කෑමට දානවා නිසා තමයි මේ ඔක්කොම දේවල් උනේ කියලා නමුත් ඇත්තටම මේ මනුස්ස ඒ තරුණයාට තිබුණේ මානසික රෝගයක් නිසා ඇතිවීමක් ඒ එකම කියන්න ඕන සමහර වෙලාවට මේ කොඩිවින අනෙවනි වලින් හානි කරනවා වගේ දේවල් ඇත්තටම විසද්‍රව්‍ය ඇතුළත් කරලත් හානි කරන අවස්ථා තියෙනවා ආසනික් වගේ විසද්‍රව්‍යයක් ටිකෙන් ටික කෑමට හෝ වෙනත් ද්‍රව්‍යයට තරහකාරයෙක් ඇතුල් කරනවා නම් ඒ වගේ දේවල් වෙනුත් සමහර ලාවට හානි කරන වෙන්න පුළුවන් අත්තකඩන් වැටුණ ගැන ඉතින් ඒක වෛද්‍ය විද්‍යාවෙ නෙමෙයි මේ උද්භිද විද්‍යාඥයෙක්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නිසා අපි ඒක වෙනම අහනවා මේ හරි 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 අපි ඔයල් එහෙම කරනකොටත් තමයි අමනුෂ්‍යනකොට කිරියතු එහෙම කඩෙන් යනවද එවැනි ඒකට පැහැදිලි උත්තරයක් නැහැ නේද ඔකට බෙහෙත් වලින් කරල් වලින් කඩනවද උත්තර වස විස වලින් කඩනවද ගහට ඉන්ජෙක්ෂන් ගහලා කඩනවද මේ මහත්තයා සමාවෙන්න මම පෞද්ගලිකවම පහර ගහනවා නෝයි අදහස් වලට පහර ගහනවා මේ තමන්ගේ මතේ ස්ථීර කරන්න නානා ප්‍රකාර දේවල් කියන එකටක සම්බන්ධ නැති ඒක මොම කරනවද ඔබතුමා අහපු කලින් ප්‍රශ්නේ අර ගහට මේ හානික ඔබතුමාට පුළුවන් ද භූත විද්‍යාඥයෙක් කැටියට මේ ශාස්ත්‍රීය හදාාර තින්නේ අපි දන්නේ නැති නිසා අහන්නේ මම ටිකක් මේක අවශ්‍ය නිසා මාතෘකාවට ආරාධනා කරපු නිසා මම මේ ටිකක් කියෙව්වා සෙව්වා ඒකද කියෙවුණා ඇත්තටම ওই වගේ ගස් වලට පවා හානි කරන්න පුළුවන් බර්බන් තියරි කියලා එකක් තියෙනවනේ කියලා තියනවාද මෙන්න මේකෙම ඔප්පු කරගෙන තුන ගස් ළඟට ගිහිල්ලා මෛත්‍රී වැඩුවොතින් සුවපත් වේවා යහපතක ඒ ගස් වල පළ දරනවා ඒ ගහ ලස්සන වෙනවා හැබැයි ඒ ගහට සාපකලෝතින් නරකන් නපුරක් කියලා ඒ ගහේ පළ අඩුයි ඒ ගහ බොහොම කුණාටු වෙලා යනවා මේවේ ඇස් පනා පිට තිබීදී විද්‍යාත්මකව තොප්පු කරගන්න පුළුවන් අපිට මේ පුංචි ළමයින්ටත් කරන්න පුළුවන් එතකොට මේ නරක සිතවිල්ලකට නරක බලයක් යොදන්න පුළුවන් කියන එක බුදුදහමේ පිළිගන්නවා ඒක හඳුනන බෞද්ධ විද්‍යාවෙන් තොප්පු කළා කියලා අනවින බන්ධන පිළිගන්නේ නැහැ දැන් මේ මහත්යාගේ කතාවේදී අපි වෛද්‍යාකාරතුමාගේ කතාවේදී කිව්වා මේක කර්මාන්තයක් කිය මැනේජර් කෙනෙක් ඉන්නවා අය ඒගොල්ලෝ අවශ්‍ය ප්‍රචාර දෙනවා කියලා ඔය එක මම මේ ඒ ගැන අවතක්සේරු කරන්න නෙවෙයි 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 සංස්කෘතියට පහර ගන්න සංස්කෘතිය මහත්යෝ සෝවිල් කර්මාන්ත කියලා එකක් නැහැ එක ගුරුනාස කෙනෙක් ඉන්නේ ඒ ගුරුනාසේ තනියම ඉන්න තැම දෙක ගෝලියෙක් ඉන්නවා අඬබෙර ගහලා මේව කරන්නේ නැහැ ලක්ෂ ගණන් වියදම් වෙනවා ලක්ෂ ගණන් වියදම් ඉන්නේ වෛද්‍ය විද්‍යාවේ දෙක ඔපරේෂන් එකකට ලක්ෂ ගණන් ඉල්ලනවා ඒ කවුරුද දන්න දෙයක් මේකෙදි ලක්ෂ ගණන් ඉල්ලන්නේ නැහැ මිනිහද දිහා බලලා ඉල්ලන්නේ මොකද අපිට මං ගන්න පාන් රාත්තරලකටම තමයි ඔබතුමා ගෙවන්න බීලම තමයි අපි ගෙවන්නේ අපිට ජීවත් වෙන්න අවශ්‍යින්ද යම් කිසි සුර බුදලක් අය කර ගන්නවා නැතුව ලක්ෂ ගණන් ගන්න එක ගන්න වෛද්‍ය විද්‍යාවේදී ලක්ෂ 5යි 6යි එක ඔපරේෂන් එකකට ඇනස්තෙට මෙච්චරයි ડોක්ටර් මෙහෙමයි බාර්ති මහත්තයා මේ මට නෑ දෙවිවරු වගේ වෛද්‍යවරු දෙවිවරු හැමෝටම කියන්න බෑනේ බාර්ති මහත්තයා අදන් ඔය සුඟක් වෙලාවට අපි ප්‍රසිද්ධ මාධ්‍ය වලින් අපි දැකලා තියෙනවා මම මේ මාධ්‍යෙම මුකුත් කියනෝ නෙමෙයි ප්‍රසිද්ධ මාධ්‍ය වලින් උදේ පාන්දරට ඇවිල්ලා ඔය වර්ගයේ භූත විද්‍යාඥයෝ ඔය වගේ ඉන්න නක්ෂත්‍ර ජ්‍යොතිෂ ඔය වර්ගයේ හැම එක්කෙනාම ඉදිරිපත් වෙලා කියනවා මේ 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 මයිකල් තමන්ගේ
තමන්ගේ වෘත්තිය ඉතාම විශාල වශයෙන් මේ මේ වලට පාව දෙනු නෙමෙයි මම නැහැ කියන්නේ උන්ලඟට ගියොත් රාජකීය දෛවඥය කියලා තමන්ට තියා ගන්න කියලාද කියන්නේ තමන්ම තමන් තියා ගන්න කියන්නේ ඒකයි ප්‍රශ්නේ වෙන්නේ गर्भणी माता रूस ब्रूस का विनाडियट देखट हेट मिहट मेम कर मुदल नूपत् දෙවිවරු තමයි මම කිසිම සේල්ම ගැන මේ වාදයක් නැහැ මම දෙවිවරු ඉන්න අතර මම කිව්වේ සමහර අය මේ මුදල් වියදම් එන්නේ නැහැ නේ වෛද්‍ය විද්‍යාවට මේ කියන විදිහට ඉතින් අනිත් අයට මම ඔබතුමා විස්තර කරන හෝ පොහොර දානවා නෙමෙයි වෛද්‍ය විද්‍යාවට මේ කියන විදිහට මුදල් වියදම් කරන්න දැන් කිව්වනේ කට්ටාණි කෙනෙකුට අර එහෙම ගොඩක් මුදල් වියදම් එනවා කියලා ලක්ෂ 2 3 සමහර අයගේ ඔපරේෂන් එක කරන්න ලක්ෂ 10යි 12යි යන්නේ කාර් එකකින් ප්‍රාඩෝ එකකින් එන්නේ මිනි පෙට්ටියෙන් मिनी मरण गुरु मेक मेक इतरा आकार वर्ग हतक मेदी हक मेदी मतुर तुम्बेली तील तीन तिब्बा मे पलाती वधुरा इक वधुर मे पलतर का एक मेके नमलील तीन पुद्गल सपा खाना सपा काम पिशुबल का रेबीस की सामान रोग मेरले आना बहुम राहत किसी के उतकोट वंदर पिशु तिंटा ऊ अर मन का वंदर मानसिक रोग एम वंदर मेमे हम अभी मानसिक रोग होने वंदर मानसिक रोग भूमि पाल इंट भात मिनी भूमि पाल अम गहक गहक गिड़ मला खटगा मुल भूमि पाल आयाना गसोलट मानसिक गसोलट एक बल पाने एक मानसिक तो सत्ती अटपत कर आकार गुरुकांती है पुष्कोल पद में तीय मे मेके महान अपूर मिनी मरण मल्या के बार कर रहे हैं हेमनकर पुटल ओणंकर मेकेन केवंड विलायान ओण्डकीवन पुल प्रश्न सामने वंदुरे कुण तेलवल दान पुल मंत्र तीनों गिदर कटे हानि करना अवस्था तीन मेन मे मालपाल कोटावे अपे जालू की बदने की निवास की पेकट वंदर करदरिया कविल तीन दें अरुद गान तीस किसीम गाहक गेडिया केल के ना विनदेगा लुक सेवे कर जीवित पड़ी पड़ी वटुप आर्थिक उत्पादन जीवन मार्ग हदाकंडी भारत विश्वास अनुमत करके अंडगहन आकार अंडगहन मंत्री खटपाड़ी नमो सारे गिड़गिड़ प्रीति डप्रवाणर गिड़गिड़ी मे मंत्री मेके अवसा की ओर नमो प्रेम प्रेत काम राक्ष तुंपिय सामर्थम दिखट बदासी अवीची नीरे बुरबुरा विहिद गिंजले पटलवा सीटी अय मोहगे विमानी दिस्ति मोहगे भूमि दिस्ति मोहगे वर्त पनी सोहम कडूले मोह दिन मोह अंदिने मरवाता मोह बुदिने मरबताई भारतीय सिंह
දැන් මම මේ මගේ මේ මාතෘකාවට එන්න ඕන නිසා මම හැදෑරීමක් කළා මම කෙටි මන්ත්‍රය මට ගොඩක් මන්ත්‍ර මතක තියාගන්න බැරි නිසා මම මේකට අවශ්‍ය උනොත් ගන්න මම මෙන්න නිකන් පාඩම් කරන් ආවා මේක නරක එකක්ද හොඳ එකක්ද මන් දන්නේ මම නිකන් එහෙම නරකක් නොවේවා කියලා මම කියන්නා ඕං අද්දද්දාරි දහ ඕං අද්දද්දාරි දහ මේක එක සිංහල වචනයක්වත් නැහැ. ඕක සිංහලෙන් ලියවෙන්නත් අරක අර අමුතු වචන වලින් පාලි හුරු සංස්කෘත හුරු එහෙම ලියවෙන මොකක් හරි වෙනසක් තියෙනවද ඔය දෙකේ? මේ කොඩි වින මන්ත්‍රය. ඇයි අපේ හැඳුනන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේදී එළු බගද පාලි ගෞඩ වඩික පට්ටාඩි දොළොර කල්සි කර්ණාටසින් ඔහොම හැම භාෂාවෙම ලියපු මන්ත්‍රය. ඔයි ඕක දැන් දිගට විග්‍රහ කරන්න තියෙනවනේ. ඒක නිසා ඔක්කොටම කලින් අපි පොඩ්ඩක් අපිට පොඩි වෙලාවක් දෙන්න. විරාමයකට ගිහිල්ලා ඉක්මනට එන්න නොපෙනෙන මානෙට. ජීවමාන පුද්ගලයෙකුට අනවින කොඩි වින කළ හැකිද? අද නොපෙනෙන මානේ මාතෘකාව අපි දිගින් දිගටම මේ පිළිබඳව සාකච්ඡා කරමින් හිටියා. කෙනෙක් එක අදහසක් දරනවා, තව කෙනෙක් ඊට වෙනත් මතවාදයක් දරනවා. ඊට විරුද්ධ මතවාදයක් වෙන්න පුළුවන්. නැත්නම් මතවාද කියන්නේ කොහොමත් එහෙමයි. හැමදෙනාම එකම මතයක සිටින්නේ නැහැ. විවිධ මතවාදයන් විවිධ තලයන් ඔස්සේ ගමන් කරනවා. අපි මේ නොපෙනෙන මානේ තුළ මේ මාතෘකාව යටතේ සාකච්ඡා කරමින් යද්දී රුමි රුබෙන් වෛද්‍යතුමනි, ඔබතුමාගෙනුත් අපි නැවත අදහස් විමසීමක් කරන්න පුළුවන්. චන්ද්‍රභාරති මහත්මයාත් අදහස් ගණනාවක් ඉදිරිපත් කරා. ඔව්, ඇත්තටම අද මේ පොයේ දවසේ මේ අඩසාන අසන් සිටින අසන්නන්ට මම කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය අනුව වඩා වැදගත් වන්නේ අපේ සියලුම සිතවිලි වලට, ක්‍රියාවන් වලට, වචනයට මේ සියලුම දේවලට මුල් වන්නේ අපේ සිත. ඒතර අපේ සිත ශක්තිමත් නම් මේ අනවින කොඩි වින කිසි දෙයක් බලපාන්නේ නැහැ. මේ අනවින කොඩි වින මේ හැම දෙයකම මූලික වන්නේ අපේ සිතේ තියෙන බිය. මේවට තියෙන බිය නිසා ඒ සිත දක්වන ප්‍රතිචාරය අනුව තමයි අපේ කයත් දක්වන්නේ, අපේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒක නිසා සිත ශක්තිමත් කර ගැනීම ඉතාම වැදගත්. අපි ඉතිහාසය බැලුවහම මේ දේවල් ඔප්පු වෙලා පේනවා. අපි ඉතිහාසයේ අපි දන්නවා ලෝක යුද්ධ ඇති වෙලා තිබෙනවා, සටන් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේවා සටන් කරන්න යුද්ධ කරන්න ඕනේ නැහැ. අපි පහුගිය දශක කීපයක් සටන් කරා. මේ අනවින කොඩි වින සත්‍ය නම් මේ විනාශ කරන්න පුළුවන් නම් මේ මිනිස්සු ජීවිත විනාශ කරන්න ඕනේ නැහැ. දහස් ගාණක් බෝම්බ හදන්න ඕනේ නැහැ, පරමාණු බෝම්බ ලෝකේ හදන්න ඕනේ නැහැ. මේව කරන්න පුළුවන් නම් හොඳම වැඩේ තමයි ලංකාවෙ ඉන්න මේ සියලුම දෙනා එකතු වෙලා ඇමරිකා එක්සත් ජනපදයට මේ සියලුම තාක්ෂණික ඥානෙ සපයලා ISSS ගරිල්ලන් විනාශ කරන්න තමන්ට පුළුවන් විදිහට උපකාර කරන්න කියලා මම ආරාධනා කරනවා ලංකාවෙ ඉන්න සියලුම කට්ටනි මහත්වරුන්ට. ඒ වගේම මං හිතන්නේ ඒ මානසික ශක්තිය ලැබෙන්න පුළුවන් කිසි ඕනම දෙයක් නොලබුණත්, ඒ වගේම මං හිතන්නේ මේවයින් තියෙන ශක්තිය ශක්තිය රඳාපවතින්නේ බිය නිසා. ඒ වගේම අවසාන වශයෙන් මම චන්ද්‍රභාරති මහත්තෙන් අහන්න කැමතියි. දැන් එතුමා කිව්වා මේ මම මේ පෞද්ගලික පහර ගන්නව අහනව නෙවෙයි, මේ ශාස්ත්‍රීය පිළිබඳ ප්‍රශ්නයක් අහන්නේ. මේ දැන් භූතයන්ගෙන් භූත බලවේගම් වලින් ගස්වල අතු කඩා දමන්න පුළුවන් කියලා. දැන් අතු කඩන් ගැටෙන්නේ මොකද්ද කියලා මම හේතුව දන්නේ නැහැ. අත දිරලා වෙන්නේ නැති ඒක අත බලලා උද්භිද විද්‍යාවකින් අහන්න ඕන ප්‍රශ්නයක්. නමුත් එතුමාට පුළුවන් නම් භූත බලවේගකින් මේ දෙරණේ මේ මැදිරියේ තියෙන මේ ලයිට් තුන බිමට දැන් කඩන් වටන්න විනාඩි 15ක් ඇතුළත භූතයෙක් ගෙන්නලා අපිට පිළිගන්න පුළුවන් භූතයෙක් එහෙම ඉන්න පුළුවන් කියලා, වෙන කිසිම තාක්ෂණික ක්‍රමයකින් තොරව ඒ ලයිට් තුන බිමට දැන් වටලා කුඩු කරන්න පුළුවන් නම් ඒක අලාභේ නම් මට ගවන්න බෑ. එහෙම ඇත්තටම කරන්න උනොත් අපිට පිළිගන්න පුළුවන් භූත යන් මගින් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. අනුතුක මාත්‍යා. ඔව්. අවසාන වශයෙන් මට මේ වැඩසටහන අසා සිටින නරඹන්නට සහ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මේකයි. ඔබ බෞද්ධයන් නම් තෝසෙම වැඩිපුර අහගෙන ඉන්නේ මේ සම්බන්ධව බෞද්ධ. ඒ වගේම මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් සාමාන්‍යයෙන් විශ්වාස කරන අය කෙනුත් අති බහුතරය මම හිතනවා බෞද්ධයෝ කියලා අපේ රටේ. ඔබ සත්‍ය වශයෙන්ම බෞද්ධයෝ නම් දැන් අපේ හාමුදුරන්ගෙනුත් කියුණා බෞද්ධ දේශනාව සහ බෞද්ධ දර්ශනය විසින් මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කොඩේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරනවා කියලා. එහෙමනම් ඔබ බෞද්ධ වශයෙන් ඔබට කරන්න තියෙන්නේ අද වෙනතුරු ඔබ යම්කිසි අදෘශ්‍යමාන බලවේග වල පිහිට පැතුවා නම් ඔබට ඇති වෙන ප්‍රශ්න වලට, ඔබට ඇති වෙන ලෙඩ රෝග වලට, ඔබට ඇති වෙන වෙනත් භයානක ප්‍රශ්න වලට, අම්බිසමිත රණ්ඩු වලට, ගෙදර ඇති වෙන අසමගියට, භූමි පාළු වලට, තමන්ට කරගන්න තියෙන ඒ සියලුම කටයුතු තමන්ට පාලනය කරගන්න දැනට නොපෙනෙන හැකියාවක් නැහැ කියලා හිතන කටයුතු වලට ඔබ අදෘශ්‍යමාන බලවේග වල සහ යంత్ర මන්ත්‍ර වල පිහිට හෙව්වා නම් අදින් පස්සවත් ඒව නවත්තන්න ඔබ කරුණාවෙන් මම ඉල්ලා සිටිනවා. ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න නම් තමන්ගේ ආත්ම ශක්තිය සහ තමන්ගේ විද්‍යාත්මක ඥානය දිනු කරගන්න සියලුම දෙයට ඔබට බැරි නම් ඒ සම්බන්ධව දැනුවත් ඇති පුද්ගලයන්ගෙන් අහලා ඉවර වෙලා මේ වගේ පස්ස සම්බන්ධව ඔබ කිසි අවස්ථාවක එවැනි දේවල් කරන පුද්ගලයෝ පස්සේ ගිහිල්ලා තමන්ගේ සාක්කුව හිස් කරගන්න එපා, තමන්ගේ ආර්ථිකය තවත් අඩු කරගන්න එපා, තමන්ගේ ආර්ථිකය ශක්තිය නැති කරගන්න එපා. හැම දෙයකටම විසඳුම්, සියලුම දේවලට විසඳුම් සොයා ගැනීමට භූත විද්‍යාව ප්‍රශ්න යන්න එපා. ඔබගේ භෞතික ශක්තිය සහ ඔබගේ දැනුම සහ විද්‍යා ඥානය උපයෝගී කරගෙන
अणु पिलिपेदत् उभगे जीवते सार्थक करगन्न पुलुवन् कोई अवस्था वक्कत् भौतिक नोन मे वगे अदृश्यमान बलवेग पस्से गिहिल्ला तमंगे जीवते असार्थक करगन्न एपा एकै मन देनु चंद्र भारती महत्या मगे अवसान कथावने महत्या मेकिन बहुम केटियेन करन्न मे लाइट तुने तरह नोवेयि අර කැමරාත් පෙරලගෙන යන්න කියලා මං නියෝගයක් පණවන්නම් එවැනි භූතාවේශයක් තියෙන කෙනෙක් ගෙනල් දෙන්න. ඒක ඔබතුමාට මාර කරනවා. එවැනි භූතාවේශයක් තියෙන කෙනෙක් නේද? අපේ හාඳුරුව පිරිත් බලෙන් ඌව මෙල්ල කරවලා ඌට අණ කරාවි එහෙම යන්න දෙන්නේ නැහැ. මේ තුනම බිම දාලා අර කැමරාවක බිම පෙරලලා දාලා ඵලයන් කියලා. දැන් මම ගෙනාවොත් රෝගියෙක් නෑ මම ගෙනාවොත් ඒක රෝගියෙක් කියලා කියන්න පුළුවන්නේ. ඔබතුමාම තමයි හොයන්න වෙන භූතාවේශයක් තියෙන. ඔව් මගේ කොහොම හොයාගන්න මේක මානසික රෝගියෙක්ද නැත්නම් මම මානසික රෝගී නෑයි කියලා කියන්නේ නෑනේ. මේක මානසික රෝගියම භූතාවේශයක්ද කියලා මම ඉතාල පාස්වෙන් හොයාගන්න. හොයාගන්න භූතාවේශයක් නම් මන්ත්‍ර බලයෙන් යා මෙල්ල කරලා එයාට මේ තුන කඩන්නයි කියලා කියන්නම්. අරින් එක්ක පෙරලගෙන නෑ වැඩි මනත් වශයෙන් ඕන ඔබතුමා බිම දාගෙන යන්න කියලා කියන්න. හරි. අර මහත්තයා කතාවට මට කියන්න තියෙන්නේ ආගමක් අවශ්‍ය නැහැ දර්ශනයක් අවශ්‍ය නැහැ ඒක මිනිසා විසින් තමයි දෙයියන්ව නිර්මාණය කරලා තින්නේ මේ ඔන්න ඔහම රටක් නැහැ ජන්මයක් නැහැ ආගමක් නැහැ කියන ඇටේටත් හිමිඩටත් නැති වහල්ලටවත් නැති ඒ ජම්මතාවක් මම කිව්වේ නැහැ ඔබ ඔබතුමා හදාගත්ත එකක් ඒ වචන විතරක් අහගෙන අනිත් තියෙන ඒ වචන විතරක් අහගෙන මම ඒක කිව්වේ නැහැ මම කතා කළේ කෙලින්ම ආගමක් දහමක් නැහැ සත්‍යම සත්‍යසම ආගමක් නැහැ හරි හරි හතර ගන්න පදයක් හොඳයි ආගමක් දහමක් නැහැ ඒකෙන් මිනිසා හික්බවන්න ඕනේ නැහැ කියන ඕම ඇටේටත් හිමිඩටත් වහල්ලටත් නැති අත්තන්ගේ පස්සේ යවලා නිෂ්ක්‍රීය පුද්ගලියෝ කමකට නැති පුද්ගලයෙක් දෙමව්පියනේ බිහි කරවන්න එපා තමන්ගේ දරුවන් ගැන හැකියාගෙන ඉන්නේ කියලා මම මගේ කතාව හමාර කරලා අපේ හාමුදුරුවන්ට දෙන්න. හොඳයි අපේ හාමුදුරුවන්ගේ අවස්ථාව. මම හිතන්නේ මට හරි සන්තෝසයි මේ වට ගණනාවක් කතා කරලා මේ අන්තිම මොහොත වෙනකොට මේ එක්ක විද්‍යාවෙන් ප්‍රශ්න නැති කරන්න පුළුවන් අමනුෂ්‍ය දෝෂ නැති කරන්න පුළුවන් කරදර බාධක නැති කරන්න පුළුවන් පෙතිවලින් කරල් වලින් විතරක් කියන කීමනක් තිබුණා. සහ අපි පහදිලෝ පිළිගන්නවා බෞද්ධ දර්ශන මිනිසු ලෙඩ වෙනවා. ලෙඩ වුණාම වෛද්‍යවරු අවශ්‍යයි. බුදුහාමුදුරුවෝ ජීවක වේදතුමාගෙන් යම් යම් ප්‍රතිකාර ලබා ගත්ත අවස්ථා තියෙනවා. නමුත් හිත ලෙඩ වුණොත් ආගමක් දහමක් නැතුව මොන කරල් වලින්වත් ඔය කියන මට්ටමින් සුව කරන්න බෑ. එතුමාද දෙපළම අන්තිම හොතර අවසන් කර දී හොඳට අහන් හිටියා නම් අපේ පින්වත් පිරිස ආගමක් නැති අය බෞද්ධ නොවන අය සමහර වෙලාවට ඇතම් විට කියයි බෞද්ධ දර්ශනට අනුව මෙහිමයි මෙහිමයි කියලා. හැබැයි ඕපපාතික සත්‍යය පිළිගන්නේ නැහැ. එක පැත්තකින් බෞද්ධ දර්ශනය ප්‍රතික්ෂේප කරන අතර අසරණ වුනහම අනිත් පැත්තෙන් බෞද්ධ දර්ශනය පිහිට පතනවා. මෙන්න මේකයි ඇත්ත. ඒ නිසා බුදුහාඳුරෝ කියන දේ දාර්ශනිකව ආගමික දේවල් නෝ දාර්ශනිකව පිළිගන්නේ නැති ඇට ශ්‍රද්ධාව නැහැ. බෞද්ධයෙක් වෙන පළවෙනි සුදුසුකම ශ්‍රද්ධාවේ පිහිටීම. මෙවැනි පොහොය දවසකත් ඇවිදිල්ල ශ්‍රද්ධාවේ කඳුලක් නැතිව බුද්ධ අදහස ප්‍රතික්ෂේප කරමින් අන්තිමට ඒ අදහසનો බෞද්ධ අනුවණන් ස්වාමීන් වහන්සේත් කිව්වා මෙහෙමයි කියලා ඇතැම්මයි කරන ප්‍රකාශ වලින් ලොකු විරුද්ධතාවයක් මේ පටලැවෙන ස්වභාවයක් තියෙනවා. අපි පැහැදිලි කරන්න කැමති අන්තිම විනාඩිය නිසා තීනෝ සම්පදා කියලා ලස්සන සූත්‍රයක්. බුදුහාඳුරු මිනිසුන්ට තියෙන සම්පත්ති පහක් ගැන කියලා තියෙනවා. ඒ තමයි ඥාති සම්පත්ති, භෝග සම්පත්ති, ආරෝග්‍ය සම්පත්ති, සීල සම්පත්ති සහ ඥාන සම්පත්තිය. සමීර මහත්මයා ඥාති සම්පත්තිය නැති වුණා කියලා භෝග දන්දානේ නැති වුණා කියලා නිරෝගී භාවය නැති වුණා කියලා මිනිස්සු අපායට යන්නේ නැහැ. හැබැයි දිව්‍යලෝකයට යන්නේත් නැහැ. ඥාති නැති වුණා කියලා භෝග නැති වුණා කියලා ලෙඩ කියලා ඒක හේතුවක් නෙමෙයි දිව්‍යලෝකෙ නොගින් ඉන්න. යන්න පුළුවන්. ලෙඩ වෙච්ච කෙනෙකුට ලෙඩ ඇඳේ වැටලා ඉන්න කට්ටිය බුදුරැස් දහර දැකීමෙන් දිව්‍යලෝකෙ ගිහිලා ඉපදිච්ච සිද්ධි හොන්තරම් වාර්තා වෙලා තියෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට සීලය නැති වුණොත් ඒක අපායට යන්න හේතුවක්. යම් කිසි කෙනෙකුට ඇත්තට ඥානිය නැති වුණොත් ඒක අපායට යන්න හේතුවක්. යක්ෂ භූත ප්‍රේත ලෝකවල අතරමං වෙනවා. මේ සීලයේ සහ ඥානයේ තිබුණොත් එයා දිව්‍ය ලෝකයට යනවා. එයා බ්‍රහ්ම ලෝකයටත් යනවා. සියලු කෙලෙසුන් නසාගෙන උතුම් සැනසීමට යනවා. ඒ නිසා ආගම දහමකින් තමයි සීලයේ ඥානයේ වර්ධනය කරන්නේ. සීලයේ ඥානිය ලැබෙන්නේ නැහැ ආගම දහමක් නැති හැමදාම අඳුරේ. ඒ නිසා ආගම දහමක් නැතුව කියන කතා පොය දවසේ පිළිනොගන්න ඕන නම් හොඳයි කියලා මම ආරාධනා කරන්න කැමති. තෙරුවන් සරණයි. හොඳයි අපි ওই ආකාරයෙන් කතා බහ කරගෙන ඉන්නේ ජීවමාන පුද්ගලයෙකුට අනවින කොඩිවින කළ හැකිද කියන කාරණාව තුළ තමයි විශේෂයෙන්ම හේතුවාදීන්ගේ මතය
वैद्य विद्यात्मक मत येम आगमिक नमृतव्यक येम गुप्त शास्त्र अनुकूल ये सन्दा धरण्य मुणवगे मत आगद सह मुणवगे अदासक्त धरण्यकिन कारणवतमय मे आकार किन पेहदली करगण मीन हिटिये अपट दंगर मे विविध अदास आपुनिस अभी केटियन यम अवसान अवस्थावट अभी घिपुनिस अभी उन्गे अदास मुखाद्यक अवसान वशन पाद पादगत्त नमुत अपट मे केटियन मे वैद्य तुमागे केटियन मठ गटलती विशदगन द मे समस्त अदहासे पड़ी पेहदली करगणी उपक्रम मानसिक පුනරුච්චාරණය කරනවා නෙමෙයි මේ සමස්ත මානව සමාජයක මේ මේ මානසිකත්ව වර්ධනයක් තුලින් මේ සියල්ල නැති කරන්න අපිට පුළුවන් නේ ඇත්තටම අපි දන්නවා සමස්ත සමාජයේම දියුණුව තුලින් මේ දේවල් නැති වෙනවා මොකද මේ දේවල් වලට හේතු වෙලා තියෙන්නේ මානසික මනෝවිද්‍යාව පිළිබඳ ඒ වගේම මානසික සෞඛ්‍ය පිළිබඳ මිනිසයා තුළ ඇති අධ්‍යාපනයේ තියෙන දුර්වලකම් විශේෂයෙන්ම නවීන නව දැනුම ලබා ගැනීමේ දුර්වලකම් නිසා අපේ අධ්‍යාපන ක්‍රමය තුළම අපි දන්නවා බොහෝ රටවල මනෝවිද්‍යාව පිළිබඳ සාමාන්‍ය පෙළ දක්වාදී උගන්වනවා ළමයින්ට. ඒතකොට ඒ වගේ මනෝවිද්‍යාව අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ නැහැ බොහෝ දුරට. ඉතින් ඒකත් හේතු වෙනවා. ඒ වගේම මානසික රෝග පිළිබඳ අපිට තියෙන ගුට දැනුම ඒ කියන්නේ නියම දැනුමක් නැහැ කාලයක් තිස්සේ පාරම්පරික ආපු ඒ දැනුම් පද්ධතියත් එක්කම යම්කිසි සේවයක් වෙලා තියෙනවා ඒ කට්ටණි මහතුරුන්ගෙන් තොවිල් වලින් අපිට නැහැ කියන්න බෑ දැනුම අපේ නූතන දැනුම නැති කාලේ සේවයක් වෙලා තියෙනවා යම්කිසි විදියකට ඒ රෝග පාලනය කරගන්න නමුත් නවීන විද්‍යාවේ දැනුමත් එක්කම ගුට දැනුම කිව්වේ මොකද්ද ගුට ඒ දැනුම අපිට ලැබිලා නැහැ. ඒ ලැබිලා නැති වුත් නිසාම අර පාරම්පරික විශ්වාස මතර පදනම් වෙලාම දැන් නවීන විද්‍යාවේ අපි හඳුනාගත් රෝගත් ලෝකයේ සම්මත සෑම රටකම සම්මත රෝගත් අපි හඳුනා ගන්නවා වැරදි විදියට. අදහස් දැන් ගියානේ විනාඩිය කියලා අන්තිම විනාඩිය කියලා දැන් ආපහු සාකච්ඡාන්න මොකක්ද මේ පිළිවෙල? දැන් මෙහෙමයි මෙහෙමයි. අපි හඳුනන්නේ එල්ලුම් ගහට නියම කරපු මිනිහෙක් අවසාන මොහොතේදී මානසික වැදැටීමක් එනවා. එතකොට රෝමෙන් හිරගෙදරට ගෙන්නන්නේ මානසික වෛද්‍යෙක් නෙමෙයි උගත් විනයදර හාඳුනනවා. ඔබතුමාට ලැබුණු ප්‍රශ්නෙට අතන්ට උත්තරයක් හරියට මට මෙහෙම කල්පනා වුණා. වෛද්‍යතුමා යොමු කරේ ඔබතුමාට. නමුත් ඔබතුමා මට හිතෙන්නේ දීපුත්‍රිටම එකතුවක් කරන්න. ඔබතුමායින් අහනවා යකෙක් ගෙනල්ලා මේ ලයිට් වට්ටන්න පුළුවන්ද? ගෙනල්ලා වට්ටන්න පුළුවන්ද? ඔබතුමායි අහන්නේ නැති වෛද්‍යතුමාගේ. දැන් ලෙඩෙක් දුන්නොත් තියටර් එකක් නැතුව ආම්පන්න නැතුව ඇයි මෙත ඔපරේෂන් එකක් කරලා රෝගී සුවපත් කරන්න පුළුවන්ද කියලා. මේක පැත්තයි තියෙන්නේ දෙපැත්තක් තියෙන එකම කාසියකට දෙපැත්ත. ඇයි එහෙම? අනිත් එක මේ විනාඩියකින් ඉවර කරනවා කියලා ආය යනවා. එතකොට මේ සාකච්ඡාව සම්බරතාවේ කැඩී යනවා. නෑ මගේ අදහස් දැක්ක කරන්නේ නෝ. ඒ කියන්නේ සමහර වෙලාවට අවසාන අදහස තුලත් යම්කිසි ගැටලුවක් තියෙනවා නේද? ඒකට නෝ ඊළඟ පාරට. ඔව්. ඒක දැනගන්න ඕනේ මීට මහත්මයා මේක බැලන්ස් කරගන්න වෙලාව යන විදිහට. ඔව් ඒක හරි. පිළිගන්න අපි හැමදෙරනේ. නමුත් මෙහෙමයි. සමහර වෙලාවට සමස්ත සාකච්ඡාවකදී පාදා ගන්නට බැරි වෙන අදහසක් ආවොත් ඒක ඊළඟ සති මාසයේ පොයේ දවසේ කතා කරන්නේ තවත් මාතෘකාවක්. එතකොට පහුගිය මාසයේ තියෙන මාතෘකාව එහෙම මේ මාතෘකාව මහත ඉතා වගකීමෙන් මම දරන්නත් කියන්න කැමති නිෂ්පාදක මණ්ඩලයට මේ මාතෘකා නිකන් උඩින් පල්ලෙන් අත ගහන්න එපා. කතා කළොත් හරියට කතා කරන්න ඕන. බැරි නම් ඒක නිකන් ඉන්න ඕන. ඊළඟ පාර ඊළඟ මාතෘකාවට යනවා මේක නිකන් අත ගෑවා. අත ගාගෙන ගියට හරියන්නේ මේ හැමෝටම පොතු අහුවෙලා තියෙන. මේ පොතු නැතුව දැන් වෛද්‍යවරයෙකු උදේ කතා කළේ බෞද්ධ දර්ශනයේ පොත් අත ගාලා මම ආදරෙයි මම ඉනේ දක්කනෝ හරි කැමති උපැන්නේ බෞද්ධය කියලා කතා කරනවා බෞද්ධ දර්ශනය කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ ඒ නිසා පොත්ත ගහේ අත ගන්න නැතුව අරටු අත ගාලා ඉන්න එතකොට හරි ඒ නිසා මේ වැඩසටහන ගෙනියන්න පොත්ත අත ගන්න එපා අරටුවෙන් යන්න අනිවාර්යයෙන්ම ඒ ඉදිරියේදී ඒ අරටුව අත ගාමින් ඒ ගමන තුල අපි යෙදෙනවා අපි ඒකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි පිළිගන්නවා ඒ කියන්නේ එක ආකාරයකින් අතපත ගෑමක් නෙමෙයි මේක එහෙම කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි සමස්ත බුද්ධිමතුන්ගේ අදහස් අරගෙන තමයි මේ අඳුරෙන් එළියට අපිට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ ඒක නිසා මේ නොපෙනෙන මානෙ තියෙන දේවල් අරගෙන පේන මානෙට කොහොමද අපි ගමන් කරන්නේ කියන කාරණාව තුළ අපි සාකච්ඡාව තුළ නියැලෙන්න බලාපොරොත්තු වෙන්නේ ඒක නිසා ලබන පුන් පොහොය දවසේදීත් මේ මාතෘකාවේ දිගුවක් විදිහට අපිට යන්න පුළුවන් කමක් ලැබෙවි ඒක නිසා ලබන පොහොය දිනෙදි තුලදීත් අපි ඔබත් එක්කලා නොපෙනෙන මානෙ තුළ රැඳී සිටින්න බලාපොරොත්තු වෙන්නේ නැවත දවසේදී සාකච්ඡාව සඳහා වැඩම කොට වදාළ මාළඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති
දර්ශනපති රාජකීය පඬිතුක කතිකාචාර්ය අත්කඳුරේ සුමන සාරස්වාමීන් වහන්සේට අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමන්න කැමැති. ඒත් එක්කලම ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතාට අපේ ගෞරවනීය ස්තුතිය. ඒත් එක්කම මගේ වම් අත පැත්තෙන් ඔබට දකුණු අත පැත්තෙන් පෙනෙන गुप्त विद्या पिलिबंद राज्य सम्मानलाभी विश्वविद्यालय बाहिर देशक शास्त्रपति मीपे गणितगे चंद्रभारती महात्माट अपि गौरवनीय स्तुति एत्तेकम श्रीलंका हेतुवादिनगे संगमे सभापति एस रणतुंग महात्मारणि ओबतुमंटत अपि गौरवनीय स्तुति एहमनाम अद दवसेदी अपि नोपनेन मान्य तुल तमै मेया कार्यकेन रदी सिटिये लबन पुन्पो दवसेदित नोपनेन मान्य समगिन रदिन बलापुरुत्तु एतुव अपि अदट ओबेन समुगेन यनवा।